සරල අනුවර්තීය චරිතය පාඩම අපි පටන් ගන්න බලාපොරොත්තු වද. හරි. එතකොට මේ සරල අනුවර්තී පාඩම ඇත්තටම හරිම ලේසි පාඩමක්. applied maths වල හරිම ලේසි පාඩමක්. මේකෙන් ලැබෙන ගාණ හරි ලේසි ගාණක්. මේකෙත් පොඩි කතා වස්තුවක් තියෙනවා. මේක වෙන්නේ මොකද්ද? සරල අනුවර්තී චරිතයක් කියන්නේ මොකද්ද? මේකේ විශේෂ වැදගත් දේවල් මොනවද? ඒ කියන කාරණා ටික හරියට ඔළුවට දාගත්ත ගමන් ළමයි මේ ගාන ලකුණු 150ක ගානක් බොහොම ලේසියෙන් ඔයගොල්ලෝ ලකුණු 150කට යන්න පුළුවන්. වර්ධින්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. හරියට තීරණ ටික මුලින් ඉගෙන ගත්තොත්. හරි. එතකොට මේ අනිත් පාඩම් එක බලනකොට මේ පාඩමේ හරි ආසාවෙන් හදන්නත් පුළුවන් ගානක් මේක. ඒ නිසා මුලින්ම ඔළුවට ගන්න මේ පාඩමේ ගාන හදනවා කියලා. මේක හරි ලේසි පාඩමක්. ඉතින් මේ පාඩම ගොඩක් ළමයි පටල ගන්නවා. ඒකට හේතුව විදිහට මම දැකලා තියෙන්නේ මේ ළමයින්ට මේක හරියට ඔළුවට වැටෙන්නේ නැති එක. ඔළුවට වැටෙන්නේ නැහැ කියලා කියන්නේ මේක දැනෙන්න කියලා දෙන්න ඕනේ. එහෙම කරගත්තාම මේ පාඩමේ ඇත්තටම කරන්න දෙයක් ඇත්තටම නැති තරම් බොහොම ලේසියෙන් උත්තරයටත් යන්න පුළුවන් ගානක් මේ ගාන. හරි. ඒත් පහුගිය ගණන් ටික දිහා බලනකොට බොහොම ලේසි ගණන් ටිකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලමු මොකන්ද මේ සරල අනුවර්තී චරිතය කියලා කියන්නේ. එහෙනම් අපි ලියමු මාතෘකාව සරල අනුවර්තීය චරිතය. මේකට කියනවා simple harmonic motion කියලා. simple harmonic motion. හරි. මේකේ අපි සරලම අවස්ථාවක් ගමු මෙන්න මෙහෙම. හරි. අපි හිතමු මෙන්න මේ වාගේ සුමඩ තිරස් තලයක් මත මේක සුමඩ තිරස් තලයක් කියලා ගන්න. මේක මල තියෙනවා O කියලා ලක්ෂයක්. හරි මේ තලයේ සුමටයි. හරි. එතකොට ඔය O කියන ලක්ෂයේ සිට සිම්පල් x තුනක් ඈතින් අපි හිතමු අංශුවක් චලනය වෙමින් ඉන්නවා. ඒතර ඔය අංශුව අපි හිතමු උදාහරණයක් විදිහට චලනය කරන්න අපි පටන් ගත්තේ O ලක්ෂයේ ඉඳලා කියලා. O ලක්ෂයේ අංශුව තියලා අංශුවට අපි දෙනවා ආවේගී බලයක්. ආවේගී බලයක් දීම හේතුවෙන් අංශුවට හට ගන්නවා ආරම්භයේම ආරම්භක ප්‍රවේගයක්. ඒ ආරම්භක ප්‍රවේගයෙන් තමයි අංශුව O ලක්ෂයෙන් ඉවතට යන්නේ. හරි. ඒතර අපි හිතමු එතකොට O ලක්ෂයෙන් තමයි අංශුව පටන් ගත්තේ කිසියම් ප්‍රවේගයකින් කියලා. හරි. දැන් මේ අංශුව අපි ගත්ත P කියලා. එයාගේ ස්කන්ධය අපි ගමු M කියලා. හරි. දැන් අංශුව ওই විදිහට නිදහසේ චලනය වෙන්නේ නැහැ. අංශුව මෙන්න මේ O ලක්ෂයෙන් x තුරක් ඈතින් ඉන්නකොට හැම වෙලෙම මෙන්න මේ O ලක්ෂ්‍ය දිශාවට යොමු වෙන පරිදි අංශුව මත ක්‍රියාත්මක වෙනවා බලයක්. එතකොට මේ බලය හැම වෙලෙම මේ අංශුව මත ක්‍රියාත්මක වෙන්නේ O ලක්ෂ්‍ය පැත්තට දිෂ්ඨ වෙන අයුරින්. අපි ගමු මේ බලය F කියලා. මේ බලය නියත බලයකුත් නෙවෙයි. ඔය බලය දෙනවා මෙන්න මේ සමීකරණයෙන්. F = kx කියන සමීකරණය. මේක k කියන්නේ ධන නීතියක්. k කියන්නේ ධන නීතියක්. හරි. දැන් ඕගොල්ලෝ පේනවා k කියන නියතයක් නම් මේ x කියන අගය වැඩි වෙනකොට එහෙම නැත්නම් මේ අංශුව O ලක්ෂයෙන් ඈතට යන්න මෙන්න මේ අංශුව මත O දෙසට දිෂ්ඨ වෙමින් ක්‍රියාත්මක වෙන බලය වැඩි වෙනවා. හරි. ඕකට අපි සරල උදාහරණයක් ගත්තොත් අපි මෙහෙම හිතමුකෝ රබර් පටියක් අරගෙන රබර් පටියේ එක අන්තයක් කිසියම් ලක්ෂයකට ගැට ගහලා මේ විදිහට රබර් පටිය අපි එයාගේ ස්වභාවික දිග වෙන විදිහට තියනවා. ස්වභාවික දිග කියලා කියන්නේ අපි රබර් පටියක් ගත්තාම ඒ රබර් පටියේ අදින්නේ නැතුව කෙලින් වෙන්න තියනවා. ඒතර අපි අදින්නේ නැහැ ඒක. කෙලින් වෙන්න රේඛාවක් දිගේ තියනවා. එතකොට එයාට එන දිග තමයි අපි කියන්නේ එයාගේ ස්වභාවික දිග කියලා. දැන් අපි අනිත් අන්තයට මේ වගේ අංශුවක් ගැට ගහලා අපි අංශුව ටික ටික දකුණු පැත්තට गिण्यच्चोत् ओगोंड पीनवा මේ ස්වභාවික දිගීම් ඔබ්බට මේ අංශුව ගෙනියන්න ඕගොල්ලෝ පේනවා අපිට මේ අංශුව ඉවතට ගෙනියන්න වැඩි බලයක් දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් වැඩි බලයක් දෙන්න සිද්ධ වෙන්නේ අපි දන්නවා ඇදිච්ච තන්තුවක හට ගන්නවා ආතතියක්. ඒ ආතතිය විතතියට සමානුපාතිකයි. ඔයගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙනවනේ. විතතිය කියන්නේ මොකක්ද කියලා? ඇදෙන තන්තුවක ස්වභාවික දිගට එහා තන්තුල දිගක් ලැබෙනවා නම් ස්වභාවික දිගට වඩා වැඩියෙන් ලැබිලා තියෙන අතිරේක දිගට තමයි අපි කියන්නේ විතතිය කියලා. විතතිය වැඩි වෙනකොට ආතතිය වැඩි වෙනවා. ඉතින් පැහැදිලිනේ. අපි රබර් පටයක් අරගෙන ස්වභාවික දිගේ තියලා දෙපැත්තට අදින්න උත්සාහ කරොත් ඇදගෙන යන්න අපිට මේක අදින්න අවශ්‍ය කරන බලය වැඩිපුර දෙන්න සිද්ධ වෙන බව ඕගොල්ලෝ ප්‍රායෝගිකව දන්නවා. तो आप अंशुअत विधि सुभाविधि ओब्बट टिक 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 अदगन तीरन अभी अदी मारे ऐके तंतु आततीय वंपैक्ट बड़ीवेनो तंतु आततीय पेनवा मे हरी तेनाली नापुहाम राइट तंतु आततीय टी कि अतरम क्रम क्रमे वेडीवेनो अभी अंशु दखन पैतल गिनी इधर आप गति मेन में विततीय अभी गम को एक्स के ला अरे ओए विततीय एक्स के गम को इधर कोट ओए थांतु ओए लाइव हटके नहीं ना आततीय अरे दिनवा टी समानाय लैम्डा एक्स विधिमा एल की ना सूत्रीम ओके लैम्डा के अन्य थांतु अभी के ना प्रत्यास्थता मापांक के ला लैम्डा प्रत्यास्थता मापांक एल्ट के स्वाभाविक दिग एल्ट के स्वाभाविक दिग एक्स तमा विततीय එතකොට මේ දෙනු ලබන තන්තුවක් සඳහා ළමයි මේ ලැම්ඩා කියන අගය සහ එල් කියන්නේ ස්වභාවික දිග කියන නීතියක් නේ. ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යස්ත මාපාංකය. ඒතකොට මේ ප්‍රත්‍යස්ත මාපාංකය ඒ තන්තුව සාද ඇති ද්‍රව්‍ය මත රඳා පවතින නීතියක්. සල් ලැම්ඩා නීතියක්, එල් නීතියක්. ඔය ලැම්ඩා බෙදීම එල් කියන අනුපාතය අපි k කියලා ගත්තොත් ඉතින් අපිට ලැබෙනවා මෙන්න මේ t කියන ආතතිය සමානයි kx කියලා. මොකද ඒකට k කියන්නේ ලැම්ඩා බෙදීම එල්. හරි. ඉතින් ඔන්න බලන්න දැන් අපි මේ අවස්ථාවේදී මෙතනින් ඔබට අංශුවේ චලිතය ගැන සාකච්ඡා කරොත් අංශුව මෙතනින් ඔබට යන්න 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 x වැඩි වෙන්න වම් අත පැත්තට අංශු මත ක්‍රියා කරන මෙන්න මේ t කියන බලය වැඩි වෙන්න ගන්නවා. අන්න ඒ වගේ බලයක් තමයි ළමයි අපි මෙතනදී මේ අංශු මත ක්‍රියාත්මක වෙන්න සලසලා තියෙන්නේ. ඒතර මේ අවස්ථාවේදී මේ අංශු මත ක්‍රියා කරන f කියන බලය හරි ඕලක්ෂයෙන් අංශු ඉවතට යන්න f කියන බලය වම් පැත්තට වැඩි වෙනවා. ඒතර f කියන බලය දෙන්නේ මෙන්න මේ f = kx කියන සමීකරණයේ k නීතිය. k දන්න නීතියක් වෙන්න ඕනේ. නැත්තම් බලයේ දිශාව වෙනස් වෙනවා. බලය හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ ඕ කියන ස්ථිර නැත්තම් නියත ලක්ෂ්‍ය පැත්තට දිශ වෙන අයුරින්. ඒත් අනික තමයි අංශුව p අංශුව ඕ ලක්ෂ්‍ය ඉන්නකොට x බිඳුව වෙනවනේ. x බිඳුව වුණාම බලයේ බිඳුවයි. එහෙනම් ඔය අංශුව p ලක්ෂ්‍යයේ ඉන්නකොට අංශු මත ක්‍රියාත්මක වෙන බලයේ බිඳුවයි. හරි. දැන් ඔන්න හිතන්න අපි හිතමු t = බිඳුව වෙලාවේදී अंशुव ओलाक्षेती मेतनी अभी किसम प्रवेग दुना अभी तुम अभी आई के आवेग दुना कि आवेगी बल दुन सैनी अंशुट हटगनो आरंभ प्रवेग अभी तुम प्रवेग यू के अभी दाने आई सामान्य डेल्टा एम वि मगिंग किएनो अभी किसम वस्तु आवेग दुन्नाम वस्तु हटगनो क्षणिक गम्यता विनसा तो गम्यता वेनस तम अभी आवेगी के हनुन्ने आवेगे थरमीन तम आवेगी बाले मानी अभी आवेगे थरमीन आवेगी के गम्यता वेनस गम्यता वेनस तम अभी आवेगी बाले विशालते मानी एक ऐसा मैं डेल्टा एम बीगिंग किया ऐसा मैं डेल्टा एम बीगिंग किया आवेगी बाले समान गम्यता वेनस इधर आरंभ में वस्तु निश्चल है अभी वेनसा फैमिली में हो පසුවගේ මුල්ලගේ අඩු කරලා. හරි? එතකොට පසුවගේ තමයි ආවේගය දුන්නට පස්සේ හට ගන්නා ගම්මිතාවය. මෙයාගේ ස්කන්ධය M නිසා mu පසු ගම්මිතාවය ආරම්භයේදී මෙයා නිශ්චලලා හිටියේ ප්‍රවේගයේ බිඳුවයි. එතකොට දෙන්න I කියන ආවේගය තමයි දුන්නේ. එතකොට අපිට ඒකෙන් u උක්ත කරගන්න පුළුවන්. u කියන්නේ I බෙදීම M කියලා. ඔන්න අර අංශුව චලනය වෙන්න පටන් ගන්නා ප්‍රවේගය. u කියන කෙනා I ආවේගය දීම නිසා. හරි. දැන් මම දුන්න ගමන් මොකද වෙන්නේ? අංශුව මේ සුමන තලයේ මත දකුණු පැත්තට චලනය වෙන්න ගන්නවා. හරි. එතකොට අපි මෙතනදී හිතනවා මේ වාත ප්‍රතිරෝධයක් අංශු මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතකොට ඝර්ෂණයකුත් නැහැනේ මේ තලයේ සුමටයිනේ. හරි. දැන් ඔන්න අංශුව ළමයි ආරම්භ ප්‍රවේගය u වලින් o ගෙන් ඉවතට යන්න යනවා. o ගෙන් ඉවතට යන්න යනකොට අර F කියන බලය O පැත්තට දිශ්‍ය වෙන විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔන්න අංශුව O ගෙන් උඩට යන්න යනවා. ආරම්භ ප්‍රවේගය U වලින් යන්න යනකොටම අංශුවේ චලිත දිශාව දකුණු පැත්තට තියෙන්නේ. අංශුව මත ක්‍රියාත්මක වෙන විචල්්‍ය බලය වම් පැත්තට එයාගේ චලිත දිශාවට විරුද්ධ අතට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පේනවා අංශුව මේ පැත්තට යන්න යනකොට අනෙක් පැත්තට හට ගන්නවා බලය. චලිත දිශාවට විරුද්ධ බලය හට ගන්නවා. අනේ ඒ හේතු නිසා අංශුවට සිද්ධ වෙනවා මන්දනයක් යටතේ යන්න. දැන් ඕගොල්ලෝ දන්නවනේ අපි අවකාශයේට වස්තුවක් ඉහළ දිශාවට විසි කරපුවාම ඕගොල්ලෝ පේනවා අපි වස්තුවේ බර කියන mg කියන කෙනා අංශු චලිත වෙන උඩ පැත්තට බර mg තියෙන්නේ පල්ලෙහාට. ඒ නිසා මේ අංශු උඩට යනකොට අපි දන්නවා අංශු උඩට යන්නේ g කියන මන්දනයකින්. එහෙනම් ළමයි මතක තියාගන්න කිසියම් අංශුක චලිතයට විරුද්ධ දිශාවට බලයක් ක්‍රියා කරනවා නම් ඒ බලය ක්‍රියා කිරීම නිසා අංශුව යටත් වෙනවා මන්දනයකට. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා මේ ගුරුත්වජ මන්දනය ළමයි නියතයි. ඒකට හේතුව මේ වස්තුවේ චලිතයට විරුද්ධ අතර ක්‍රියා කරන මෙන්න මේ mg කියන බර හේවත් බලය නියත බලයක්. නමුත් මෙතන එහෙම නෑ ළමයි. ඕන පේනවා. මේ වස්තුව දකුණු පැත්තට යන්න යන්න x වැඩි වෙනවා. x වැඩි වෙනකොට මේ f බලය වැඩි වෙනවා. එහෙනම් ඕගොල්ලෝ පේනවා මේ වස්තුව මෙහෙමත් අංශුව දකුණු පැත්තට යන්න යන්න මෙන්න මේ බලය o දිශාවට දිෂ්ඨ වෙමින් ක්‍රියාත්මක වෙන මෙන්න මේ f කියන බලය වැඩි වෙනවා. එතකොට ඕගොල්ලෝ පේනවා අපි ගත්තොත් F = ma ට අනුව F = ma ට අනුව ළමයි දැන් පැහැදිලි ඕගොල්ලෝ පැහැදිලිව පේනවා අංශුව දකුණු පැත්තට යනකොට චලිත දිශාවට විරුද්ධ අතර තමයි F බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මන්දනයක් හට ගන්න ඕනේ. අංශුව දකුණු පැත්තට යන්නේ මන්දනයකින්. දැන් අපිට පේනවා අංශුව දකුණු පැත්තට යන්න යන්න F බලය වැඩි වෙනවා හේතුව x වැඩි වෙන හින්දා. F බලය වැඩි වෙනවා නම් ළමයි අර කිව්ව මන්දනය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ඔන්න බලන්න අංශුව O ගෙන් දකුණු පැත්තට යන්නේ ක්‍රමයෙන් වැඩි වෙන මන්දනයකින්. මන්දනේ නියත නෑ ළමයි. ක්‍රමයෙන් වැඩි වෙන මන්දනයකින් තමයි යන්නේ. හරි. එහෙනම් මන්දනය කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී ප්‍රවේගයේ අඩුවීම. මන්දනේ ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා කියන්නේ අංශුව O ගෙන් ඉවතට යන්න යන්න මොකද වෙන්නේ? ඒකීය කාලයකදී ප්‍රවේගයේ අඩු වෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි තත්පරයේදී ප්‍රවේගය එකකින් අඩු වුණා නම් දෙවෙනි තත්පරයේදී ප්‍රවේගය 1.2කින් අඩු වෙනවා. තුන්වෙනි තත්පරයේදී 1.3කින් අඩු වෙනවා. හතරවෙනි තත්පරයේදී 1.4කින් අඩු වෙනවා. පස්වෙනි තත්පරයේදී 1.5කින් ප්‍රවේගය අඩු වෙනවා. ඒක තමයි මන්දනය වැඩි වීමෙන් ලැබෙන දේ. ඉතින් එහෙම ගියපුවහම මොකද වෙන්නේ? මේ ආරම්භයේදී මේ වස්තුවට තිබිච්ච ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙන ළමයි යම් අවස්ථාවකදී ප්‍රවේගයේ බිඳ වීම හේතුවෙන් ඔය අංශුව p කියන අංශුව ෂණික නිශ්චලතාවයට එනවා. ෂණික නිශ්චලතාවයට එනවා කියලා කියන්නේ ළමයි ප්‍රවේගයේ බිඳ වෙනවා. හැබැයි ප්‍රවේගයේ බිඳ වෙලා අංශුව නතර වෙන්නේ තප්පර බිඳුවක් කාලයකට එතනදී නතර වෙනවා. ඉතින් ඔන්න ෂණික නිශ්චලතාවයට අංශුව එනවා යම් අවස්ථාවකදී. අපි හිතමු මේ නිශ්චලතාවයට ෂණික නිශ්චලතාවයට එන ලක්ෂ්‍ය A කියලා. හරි. ඒකෙන් ලක්ෂ්‍යයේදී p අංශුව ෂණික නිශ්චලතාවයට එනවා. මොකද මේ පැත්තට තියෙන ප්‍රවේගයේ බිඳුව විලා දැන් තියෙන්නේ. හැබැයි ළමයි ඕගොල්ලෝ පේනවා ප්‍රවේගයේ බිඳුව උනාට අර o කියන අචල ලක්ෂ්‍ය දිශට දිෂ්ඨ වෙච්ච මෙන්න මේ f කියන බලය උපරිම අගයකට දැන් ඇවිල්ලා ඉන්නේ. හේතුව ඇයි? ඇයි අපි එහෙම කියන්නේ? o වල සිට දැන් a ට තියෙන දුර තමයි මේ x වල අගය. x කියන කෙනා උපරිම අගයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක් සුපරිමාගයකට එනකොට ළමයි අංශු මත ක්‍රියා කරන බලයත් උපරිම වෙනවා. එහෙනම් දැන් ශනික නිශ්චලතාවයට අංශු ඇවිල්ලා හිටියට අංශු මත ඇතිවිය හැකි උපරිම බලය දැන් F බලය ඇති කරලා තියෙනවා. ඒ නිසා අංශුවට නිශ්චලතාවයේ තවදුරටත් ඉන්න බෑ. අංශුව ආයෙත් ඕ පැත්තට මෙන්න මේ බලය නිසා එන්න පටන් ගන්නවා. එතකොට උපරිම බලයක් හැටියට තමයි අංශුව ඕ පැත්තට එන්න ගන්න. ඒ කියන්නේ මෙන්න මේ F කියන බලය උපරිම වෙනවා. එතකොට ඔන්න A කියන දැන් බලන්න අංශුව චලිත වෙන්නේ ඕ පැත්තට. බලය තියෙන්නේ F කියන බලය තියෙන්නේ තෝ පැත්තට. ඒ නිසා දැන් ඔන්නේ චලිත දිශාවටම තමයි මොකද්ද බලය හටගන්නේ. අන්න දැන් අංශුව A වල සිට O පැත්තට එනකොට චලිත දිශාවයි බලය ක්‍රියා කරන දිශාවයි දෙකම එකමයි. ඒ නිසා දැන් අංශුව ලක් වෙන්නේ මන්දනයකට නෙමෙයි ළමයි. දැන් අංශුව ලක් වෙන්නේ ත්වරණයකට. අංශුවේ චලිත දිශාවටම තමයි බලය හටගන්නේ. ඒ නිසා අංශුවේ ත්වරණයක් හටගන්නවා. දැන් ඔන්න අංශුව එනවා කොහටද O දෙසට තොරණයකින්. ඒතර අංශුව ඒ ලක්ෂයෙන් තමාගේ චලිතය ආරම්භ කරනකොට F බලයේ උපරිම අගයක තියෙන හින්දා මෙන්න මේ A කියන තොරණයත් උපරිම අගයකින් තමයි පටන් ගන්නෙ. එහෙනම් ඒ ලක්ෂයෙන් අංශුව නික්මනකොට උපරිම තොරණයකින් චලිතය පටන් ගන්නවා නිශ්චලතාවයේ සිට. දැන් ඊළඟට මොකද වෙන්නේ? ටික දුරක් O පැත්තට ආවම අර X කියන ටික X කියන අගය කලින්ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ තව ආකාරකින් කියනවා නම් මේ අංශුව O දෙසට ලං වෙන්න අර x අඩු වෙනවනේ. අර x අඩු වෙනකොට F බලය අඩු වෙනවා. එහෙනම් මේ වෙන්නේ මොකද්ද? ඒ ලක්ෂයේ නිශ්චලතාවයෙන් පටන් ගන්න අංශුව O වෙතට එන්න අර ක්‍රියාත්මක වෙන බලය අඩු වෙන හින්දා බලය අඩු වෙනකොට ත්වරණය අඩු වෙනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? අංශුව A වල නිශ්චලතාවයෙන් පටන් අරගෙන O දක්වා වෙන චරිතයේදී අංශුව මත ක්‍රියාත්මක වෙන අර F කියන බලය ක්‍රමයෙන් අඩු වෙන හින්දා තොරණේ අඩු වෙනවා. ඒ නිසා අංශුව O වෙතට එන්නේ ක්‍රමයෙන් අඩු වෙන තොරණයකින්. හරිද? ළමයි තොරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වැඩි වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තප්පර එකකදී ප්‍රවේගයේ වැඩි වෙන ප්‍රමාණය. එතකොට තොරණේ අඩු වෙනවා කියලා කියන්නේ ළමයි ප්‍රවේගයේ අඩු වෙනවා කියන එක නෙවෙයි. තොරණේ අඩු වෙනවා කියලා කියන්නේ මුල් තප්පරය තුළදී දැන් ත්වරණය කියලා කියන්නේ තප්පරයකදී තියෙන ප්‍රවේගයට එකතු වෙන ප්‍රවේගයනේ. එතකොට ත්වරණය අඩු වෙනවා කියලා කියන්නේ මුල් තප්පරය තුළදී ඒ මොහොතේ තිබිච්ච ප්‍රවේගයට ඒකක 10ක් එකතු වෙනවා නම් දෙවෙනි තප්පරයේදී අර දැන් දෙවෙනි තප්පරේ පටන් ගන්නකොට තිබිච්ච සමස්ත ප්‍රවේගයට දෙවෙනි තප්පරය තුළදී එකතු වෙන්නේ කලින් තප්පරය තුළදී එකතු වෙච්ච ප්‍රමාණය නෙවෙයි 9ක් එකතු වෙන්නේ. හරි දැන් එතකොට ප්‍රවේගය 19ක් වෙලා තියෙනවා. අපි තුමු තුන්වෙනි තප්පරයේදී අර 19 කියන ප්‍රවේගයට එකතු වෙන්නේ 8ක්. ඒක තමයි තප්පරයක් තුළදී එකතු වෙන අලුතින් එකතු වෙන ප්‍රවේගය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙනව නෙවෙයි ළමයි. ප්‍රවේගය ආයෙත් සමස්ත මුල් ප්‍රවේගයම වැඩි වෙනවා. එහෙනම් අවසානයේදී මෙන්න මේ O දක්වා අංශුව එන තෙක්ම මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට ත්වරණය අඩු වෙනවා කියලා කියන්නේ ළමයි ඒකීය කාලය තුළදී අලුතින් එකතු වෙන පවතින ප්‍රවේගයට එකතු වෙන අලුත් ප්‍රවේගයේ ඒකක ගණන අඩු වෙනවා මිසක ඒකෙන් කියවෙන්නේ සමස්ත ප්‍රවේගය අඩු වෙනවා කියලා. සමස්ත ප්‍රවේගය වැඩි වෙනවා. ඒ නිසා ළමයි ඔයගොල්ලෝ කියනවා O ලක්ෂ්‍ය දක්වා අංශුවේ චලිතයේදී මොකද වෙන්නේ? ප්‍රවේගය අවසානයේදී ක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා O ලක්ෂ්‍යට එනකොට මොකද උපරිම ප්‍රවේගය ගන්නවා. හරි. එහෙනම් O ලක්ෂයට එනකොට අංශුව සතුව තියෙන ප්‍රවේගය උපරිම වෙනවා. දැන් මේ උපරිම ප්‍රවේගයෙන් මේ O ලක්ෂය අංශුව විසින් පසු කරලා වම් පැත්තට එන්න ගන්නවා. අපි තුන් මෙන්න මේ වම් පැත්තට ආවා කියලා. අර O ලක්ෂයේදී වම් පැත්තට උපරිම ප්‍රවේගයක් අංශුව සතුව තියෙනවා. ඒ උපරිම ප්‍රවේගය නිසා අංශුව O ලක්ෂය පසු කරලා වම් පැත්තට එනවා. වම් පැත්තට එනකොටම ළමයි අර ක්‍රියාත්මක වෙච්චි O පැත්තට වම් පැත්තට ක්‍රියාත්මක වෙච්ච F කියන බලය ළමයි අනිත් පැත්තට යනවා. මේ පැත්තට යනවා. ඇයි? ඔය F කියන බලය ළමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ O කියන අචල ලක්ෂ්‍ය පැත්තට දිෂ්ට වෙලා. දැන් මොකද වෙන්නේ? අර උපරිම ප්‍රවේගය සහිත O ලක්ෂ්‍ය පසු කරගෙන වම් පැත්තට අංශු වෙනකොට ෂණයෙන් F කියන බලය අනිත් පැත්තට හැරුණා. O ලක්ෂ්‍ය පැත්තට හැරුණා. දැන් ඔන්න අංශු ආයෙත් O ලක්ෂයෙන් ඉවතර වම් පැත්තට එන්න ගන්නවා. ඉන්න ගන්නකොට අංශුවල දැනෙන්නේ ආයෙත් මොකද්ද? අර ඕලාක්ෂයෙන් දකුණට අංශුව යන්න යනකොට දැනෙච්ච සියලුම දේ ඒ අයුරින්ම අංශුවට දැනෙන්න ගන්නවා. ඒ නිසා අංශුව ප්‍රවේගයේ මන්දනයකට යනවා. මන්දනය ළමයි නියත නැහැ. එතකොට ඕගේ වම් පැත්තට යනකොට මන්දනය ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් යම් අවස්ථාවක ප්‍රවේගයේ ළමයි මේ අංශුවේ බිඳුව වෙනවා වම් පැත්තට යන චලිතයේදී. එහෙම ගිහිල්ලා යම් අවස්ථාවකදී ප්‍රවේගයේ ළමයි බිඳුව වෙනවා කාගේද? මේ අංශුවේ. අපි ගමු මේ ප්‍රවේගයේ බිඳුව වෙන ලක්ෂ්‍ය A ඩෑෂ් කියලා. ඒතර මේ පැත්තට අංශුවට ප්‍රවේගයක් නැහැ. අංශුව ශනික නිශ්චලතාවකට එනවා කියලා තමයි අපි කියන්නේ. හරි? දැන් අංශුව ශනික නිශ්චලතාවකට එනවා කියලා කියන්නේ මොහොතකට අංශුව ප්‍රවේගයේ බිඳුව වීම නිසා ඒතර නතර වෙනවා මොහොතකට. මොහොතක් කියලා කියන්නේ තප්පර බිඳුව කාලයක්. හරි? දැන් අංශුව ළමයි මොහොතකට නතර වුණාට එයා මත ක්‍රියාත්මක වෙන බලය ඕ දිශාවට දිෂ්ඨ වෙමින් උපරිම වෙනවා. හරියටම කියනවා නම් අර ඒ ලක්ෂ්‍යදී නතර වෙච්ච වෙලාවේදී F කියන බලය ඕ පැත්තට උපරිම වුණා වගේම මෙතනදී උපරිම වෙනවා. ඒ නිසා තවදුරටත් අංශුවල නිශ්චලතාවය එතන ඉන්න බෑ. අංශු මොකද වෙන්නේ? ආපහු වෙනවා ඕ පැත්තට. ඕ පැත්තට එනකොට ළමයි අංශුව චලිත වෙන පැත්තටම තමයි අර F කියන බලය තියෙන්නේ. එහෙනම් අංශුවට දැනෙන්නේ අර A වල සිට O දක්වා එනකොට දැනෙච්චදී ඒ අයුරින්ම අංශුවට දැනෙනවා A ඩෑෂ් වලින්ලා O වෙතට එනකොට. හරි? එතකොට A ඩෑෂ් වලින්ලා O වෙතට එනකොට අංශුවේ තියෙන්නේ ක්‍රමයෙන් අඩු වෙන ත්වරණයක්. ක්‍රමයෙන් ත්වරණය අඩු වෙනවා කියන්නේ ප්‍රවේගය අඩු වෙනව නෙවෙයි. ප්‍රවේගයට අලුතින් අලුත් තප්පර තුලදී එකතු වෙන ප්‍රවේගයේ ඒකක ගණන අඩු වෙනවා. මිසක ප්‍රවේගය අඩු වෙන්නේ නැහැ. ප්‍රවේගය වැඩි වෙනවා ඕට එනකොට. එතකොට අංශුව නමතත් A ඩෑෂ් වලින් ඕට එනකොට ප්‍රවේගය උපරිම වෙනවා ඕට එනකොට. ඒ උපරිම ප්‍රවේගයෙන් O පසු කරලා දකුණු පැත්තට යනකොට ආයෙත් අර F කියන බලය O පැත්තට දිෂ්ටි වෙන්න ගන්න හින්දා ආයෙත් අංශුව O සිට A දක්වා යන්නේ අර කලින් ගියේ මන්දනයෙන්මයි. ඉතින් ළමයි මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ පේනවා මේ අංශුවේ ශක්තිය හානි වෙන්න ක්‍රමයක් නැහැ. අපි කිව්වා ඝර්ෂණ බලයක් නැහැ, වාත ප්‍රතිරෝධයක් නැහැ කියලා. එතකොට මේ F කියන බලයේ හැසිරීම ඕලාක්ෂයෙන් දෙපැත්තට එකමයි. ඒ කියන්නේ ඕලාක්ෂයෙන් දෙපස F බලයේ හැසිරීම සමමිතිකයි. ඒ කියන්නේ ඕලාක්ෂයෙන් දකුණු පැත්තට කිසියම් දුරකදී අංශු මත ක්‍රියාත්මක වෙන O දිශාවට ක්‍රියාත්මක වෙන බලයයි ඕගෙන් වම් පැත්තේදී එමෙතුලට සමාන දුරකදී අංශු මත O දිශාවට ක්‍රියාත්මක වෙන බලයයි ළමයි බල සමානයි. ඇයි? සමමිතිකව තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ ඕලාක්ෂයෙන් දෙපස. හරි? ඒ නිසා ඕගොල්ලෝ තේනවා මේ සමමිතික චලිතයේදී අංශුව ඕගෙන් දකුණු පැත්තට කිසියම් දුරක් ගිහිල්ලා නිශ්චල වුණා නම් අංශුව ඕගෙන් වම් පැත්තටත් එම දුරම ගිහිල්ලා තමයි නිශ්චල වෙන්නේ හේතුව සමමිතික නිසා. ඒ නිසා මේ O සිට A දක්වා තියෙන දුරයි O සිට A ඩෑෂ් දක්වා තියෙන දුරයි දුරවල් දෙක සමාන වෙනවා. දැන් බලන්න ওই චලිතය මොකද වෙන්නේ? හැමදාටම ওই චලිතය ওই විදිහට වෙමින් පවතිනවා. මොකද ශක්ති හානියක් නැහැ, ඝර්ෂණයක් නැහැ, වාත ප්‍රතිරෝධයක් නැහැ. ඔන්න ওই චලිතය තමයි ළමයි අපි සලකන්නේ. එහෙම නැත්නම් කියන්නේ සරල අනුවර්ති චලිතය කියලා. එතකොට අර O කියන ලක්ෂයට අපි කියනවා සරල අනුවර්ති චලිතයේ කේන්ද්‍රය කියලා. මෙයාට අපි කියනවා සරල අනුවර්ති චලිතයේ කේන්ද්‍රය කියලා. එතකොට මේ කේන්ද්‍රයේ ලක්ෂණය තමයි ළමයි කේන්ද්‍රයේදී අංශුව කේන්ද්‍රයේ ඉන්නකොට ඔයගොල්ලෝ පේනවා මේ X බිඳුවයි F බිඳුවයි. ඒ කියන්නේ අංශුව කේන්ද්‍රයේ ඉන්නකොට අංශු මත ක්‍රියාත්මක වෙන බලයේ බිඳුවයි. බලයේ බිඳුව වෙනකොට ළමයි බලන්න ත්වරණයේ බිඳුව වෙනවා. එහෙනම් අංශුව කේන්ද්‍රයේ ඉන්නකොට අංශු මත ක්‍රියාත්මක වෙන බලයේ බිඳුවයි. බලයේ බිඳුව නිසා ත්වරණයේ බිඳුවයි. එහෙම නැත්නම් මන්දනයේ බිඳුවයි. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ දැක්කා අංශු ඕලාක්ෂය පසු කරන්නේ කොයි පැත්තටද? ඕලාක්ෂය පසු කරන හැම මොහොතකම චලිතයේ වැඩිම ප්‍රවේගය තියෙන්නේ ඕලාක්ෂයේදී. අංශුවට එයා සතුව තියෙන්න පුළුවන් වැඩිම ප්‍රවේගය තියෙන්නේ අංශුව විසින් ඕලාක්ෂය පසු කරන මොහොතේදී. හරි? එහෙනම් ඕලාක්ෂය කියලා කියන්නේ කේන්ද්‍රය. කේන්ද්‍රයේදී බලයේ බිඳුවයි. ඒ නිසා ත්වරණයේ හෝ මන්දනයේ බිඳුවයි. නමුත් අංශුව සතුව තියෙන උපරිම ප්‍රවේගය තියෙන්නේ ඕලාක්ෂයේදී. එතකොට මේ A ලක්ෂයයි A ඩෑෂ් ලක්ෂයයි. ඒ ලක්ෂවලදී අංශුව සතු මොකද ළමයි? ප්‍රවේග බිඳුව වෙනවා. හරි? අංශුව සතු ප්‍රවේග බිඳුව වෙනවා. නමුත් අංශු සතු ප්‍රවේගයේ බිඳු වුණාට ළමයි අංශු මත ක්‍රියාත්මක වෙන උපරිම හරි බලය ක්‍රියාත්මක වෙන්නේ ඔය A සහ A' කියන ලක්ෂ වලට හරි හරි එතකොට අපිට පුළුවන් මෙතනදී අංශුවේ මෙන්න මේ O ලක්ෂයේ සිට O ලක්ෂයෙන් ඉවතට යන උපරිම දුර තමයි O A දුර මේ දුර අංශුව O ලක්ෂයෙන් ඉවතට යන උපරිම දුර තමයි මේ O A දුර ඔය දුරමයි අංශුව විසින් O ගෙන් වම් පැත්තට ඉන්නේ ඔය දුරවල දෙක සමාන කියලා අපි කිව්වා ඒ සම්මිතික නිසා ඔන්න ඔය දුරට අපි කියන ළමයි सरल अनुवर्ती चलती विस्तारे केला विस्तारे अभी क्या विस्तारे इना क्या विस्तारे हम दुनिया में मुख्य मतलब सरल अनुवर्ती चलती ये दिन अंशुए ये आगे केंद्रीय सीट केंद्रिंग युवती आना ऊपरी मुद्र देखता हूँ विस्तारे क्या ඒ කේන්ද්‍රයෙන් ඉවතට යන උපරිම දුරට සමාන දුරක් ගමන් කරාට පස්සේ අංශුව සතු වෙන ප්‍රවේගයේ බිඳුවයි. නමුත් අංශු මත ක්‍රියාත්මක වෙන බලය උපරිමයි. හරි. එහෙනම් දැන් ළමයි ওই චලති අපි හඳුන්වනවා සරල අනුවර්ති චලතිය කියලා. ඉතින් ඔය කතාවස්තු ඕගොල්ලන්ට හරියට ඔළුවට අරගෙන වැඩ කරුවොත් මේ පාඩම ඉතින් ආයෙ දෙයක් නෑ කරන්න. හරි එහෙනම් සරල අනුවර්ති චලිතය කියලා කියන්නේ කිසියම් මේ වගේ නියත ලක්ෂයක සිට අංශුවක් x ඈතින් ඉන්නකොට ඒ නියත ලක්ෂයේ වෙතට දිෂ්ට වෙන ආයුරින් නියත ලක්ෂයේ සිට අංශුවට තියෙන දුරට සමානුපාතික බලයක් මේ විදිහේ f = kx බලයක් කට යටත්ව චලිත වෙන වස්තුවක් අපි කියනවා සරල අනුවර්ති චලිතය කියලා. හරි. ඒත් ඕගොල්ලෝ පේනවා ළමයි මේ අංශුවේ චලිතයේදී අංශු මත ක්‍රියාත්මක වෙන මෙන්න මේ f කියන බලයේ විචල්‍යයක් නිසා හරි අංශුවේ චලිතයේ මොහොතින් මොහොත අපි සැලකුවොත් වෙන වෙනම අංශුව සතු වෙන ත්වරණය හෝ මන්දනය වෙනස්. ඒ නිසා චලිතයේ පුරා අංශුවේ ත්වරණය හෝ මන්දනය නියත නොවන හින්දා ළමයි අපට අර අපි සාමාන්‍යයෙන් භාවිත කරන චලිත සමීකරණ පාවිච්චි කරන්න බෑ මේ පාඩමේ ගාන හදනකොට. අපි දන්නවනේ අපි චලිත සමීකරණ කීපයක් පාවිච්චි කරනවා v = u + at s = ut + භාගයක් at වර්ගය v වර්ගය = u වර්ගය + 2k s මේ සියලුම චලිත සමීකරණයන් ළමයි වළංගු වෙන්නේ නියත ත්වරණ හෝ නියත මන්දන යටතේ චලිත වෙන අවස්ථාවන් සඳහා පමණයි. ඉතින් මේ අවස්ථාවේ ඔයගොල්ලෝ පේනවා මේ අංශුව නියත ත්වරණයකින් හෝ නියත මන්දනයකින් චලිත වෙන්නේ නැහැ. ඒ සමේ චලිත සමීකරණ කොහොමදවත් අපිට මේ සරල අනුවර්ති චලිතය සඳහා යොදා ගන්න බෑ. ඒතර මේ සරල අනුවර්ති චලිතය සඳහා යොදා ගන්න පුළුවන් වෙන වෙනම සමීකරණ විශේෂයක් අපි ගොඩනගනවා. අපි ගන්නවා. අනේ මේ සමීකරණ භාවිත කරලා තමයි මේ ගාන හදන්නේ අපි මොන හරි අඥාතයක් හොයා ගන්න හෝ මොන හරි සම්බන්ධයක් ගොඩනගන්න. ඉතින් මේ සමීකරණ ටික අපි වෙනම ගත්තට පස්සේ මේ චලිතය බොහොම සරල දෙයක් බවට අපිට පත් කරගෙන ගණන් ටික හදා ගන්න ඔය කතා වස්තුව ඔලු තියාගත්තම ඇති. හරි. ඒතර අපිට සමීකරණ කීපයක් ගන්න තියෙන මේ අවස්ථාවේදී මේ සමීකරණ කීපය ගත්තට පස්සේ පාඩමේ තීර ටික ඉවර වෙනවා. ඊට පස්සේ බලමු එකින් එක ගණන් කීපයක් හදන්න. ගණන් 10ක් වගේ හදා ගන්නකොට ඕගොල්ලෝ තීරේ මේකේ සමස්තය කරගන්න පුළුවන් කියලා. හොඳයි. එහෙනම් අපි පොඩි සටහනකට යමු මේකේ. සටහනට ගිහිල්ලා බලමු අද තීර ටික වැඩ කරගන්න. හරි? right. එහෙනම් මාතෘකාව ලියන්න. සරල අනුවර්ති චලිතය කියලා. හරි අපි ගමු මේ විදියට පොඩි සටහනක් අඳිමු එදිට සුමෘතිලා ස්ථලයක් තියෙනවා. හරි ඔය සුමෘතිලා ස්ථලයේ මත ඕකේලා අචල ලක්ෂයක් තියෙනවා. राइट तो किसी हम टी समान है टी के न काले के दी एक्स के लिए विस्थापनයක් අංශු විසින් ගමන් කරලා තියෙනවා. එතකොට මෙයා මත ක්‍රියාත්මක වෙන බලය අපි F කියලා ගන්නවා. टी සමාන टी මොහොතේ වෙනකොට ළමයි x වරක් ගමන් කරලා තියෙන හින්දා අපි දන්නවා අවකලනීය යෙදීම් වලින් කිව්වා මෙයාගේ ප්‍රවේගය x dot කියලා त्वरण एक्स डबल डॉट के लाभ लकुण कर कल तो त्वरणीय प्रवेगे दिनागे दिशा विंडोनी अरे विस्थापनी मेनला तीन दिशा के बाद एक्स की दिशा राइट नीलाक्षी के लगा नीलाक्षी आप डैश के राइट सठाना दी अस्तु मैं आप पी के लगाऊँ आप स्कंदी एम के लगाऊँ चूट सटाना कपट लिया अंडे बेनो हरने राइट अभी ना मैं लियो मु सुमट तलयाक मत ओ अचल लक्ष्यक सिट सिंपल एक्स ऐतिन सिंपल एक्स दुरक ऐतिन चालित वेमिन पावतीन स्कंदे सिंपल एम वन पीनम सुमट अंशुवाक मत कैपिटल एफ नाम विचार बालयाक සෑම විටම අංශු මත ඕ අචල ලක්ෂ්‍ය වෙත අදිෂ්ඨ වෙමින් दिष्ट वेमिन क्रियात्मक वन्नीयයි ගනිමු. මෙහි F බලය F समान है कि X මගින් දෙනු ලැබේ. මෙහි කේ ධන නියතියකි. මෙහි කේ ධන නියතියකි. right මෙහි කේ ධන නියතියකි. හරි දැන් අපි ලියමු මේ විදිහට අලුත් රූල් එකකින් ලියන්න. p අංශුව ඕගෙන් ඉවතට කැපිටල් A දෙසට චලිත වෙත්ම F බලය චලිත දිශාවට විරුද්ධව ක්‍රියා කරන බැවින් OA චලිතයේ පුරාම අංශුවට මන්දනයක් පවතී. අංශුවට මන්දනයක් පවතී. අංශුව ඕගින් ඉවතට යත්ම සිම්පල් x වැඩි වෙන බැවින් capital F the වැඩි වේ. එබැවින් O සිට A දක්වා චරිතයේදී අංශුවේ මන්දනය ක්‍රමයෙන් වැඩි වී යම් මොහොතක අංශුවේ ප්‍රවේගය ශුන්‍ය වේ. මෙම ලක්ෂ්‍ය කැපිටල් A යයි ගනිමු. අලුත් රූල් එක ලියන්න. එහිදී අංශුව ෂණික නිසලතාවයට පත්වද එහිදී අංශු මත ක්‍රියා කරන O දෙසට ක්‍රියා කරන capital F බලය simple x උපරිම බැවින් උපරිම වේ. එබැවින් අංශුව එහි සිට ඕ වෙතට චරිතය ආරම්භයි. අලුත් රූලකින් ලියන්න. ඒ සිට ඕ වෙත අංශුවේ චලිතයේදී අංශුවේ චලිත දිශාවටම F බලයේද ක්‍රියාත්මක වන බැවින් ඒ සිට O දක්වා චලිතයේදී අංශුවට තොරණයක් ලැබේ. අංශුවට තොරණයක් ලැබේ. නමුත් අංශුව O වෙතට ළඟාවත්ම simple x අඩු වන බැවින් capital F ද අඩු වන නිසා එහි ත්වරණය ක්‍රමයෙන් අඩුවේ. නමුත් ඒ සිට O දක්වා චලිතය පුරාම අංශුවට තොරණයක් පවතින බැවින් O දක්වා චලිතය පුරාම අංශුවේ ප්‍රවේගය වැඩි වී O හිදී අංශුවේ ප්‍රවේගය උපරිම වේ. ඔහිදී අංශු ප්‍රවේගය උපරිම වේ. ඊළඟ රුවන් ලියන්න ළමයි. දැන් අංශුව O ලක්ෂ්‍ය පසු කර ඕගෙන් වම් පසට චලිතය ආරම්භයි. ඕගෙන් වම් පසට චලිතය ආරම්භයි. මෙමෙ චලිතය ආරම්භ වූ සැනින් අංශුව මත වම් මතට ක්‍රියාත්මක වෙමින් තිබූ capital F බලය ෂණයෙන් O වෙතට දිෂ්ට වන පරිදි ක්‍රියාත්මක වන නිසා ඕගෙන් වම් පසට චලිතය පුරාම අංශුව මන්දනයකින් ගමන් කරයි. මෙම චලිතය O සිට කැපිටල් A දක්වා අංශුව ගමන් කිරීමේදී එය ලැබූ චලිතය හා සර්ව සම වේ. මෙම චලිතයේදී අංශුව A ඩෑෂ් නම් ලක්ෂයකදී ෂණික නිසලතාවයට පැමිණෙන්නේ යයි ගනිමු. දැන් අංශුව A dash සිට O වෙතට නැවතත් සිය චලිතය ආරම්භයි. මෙහිදී අංශුවේ චලිතය අංශුව කැපිටල් A හි සිට O දක්වා අංශුව කැපිටල් A හි සිට O දක්වා සිදු කළ චලිතය හා සර්ව සම වේ. මේ අයුරින් අංශුව නිරන්තරයෙන් චලිතයේදී අල්ටරූලකින් ලියන්න. තලයේ සුමට සහ වාත ප්‍රතිරෝධය නොමැති නිසා අංශුවේ ශක්තිය හානි නොවන බැවින් සහ O අචලලක්ෂයෙන් දෙපස capital F බලය අංශු මත සර්ව සම අයුරින් ක්‍රියා කරන බැවින් O ලක්ෂයෙන් දෙපස අංශුවේ චලිතය සමමිතික වේ. හෝලාක්ෂයෙන් දෙපස ආංශික චරිතයේ සමමිතික වේ. එනම් ඔහි සිට දෙපසට අංශුව ෂණික නිසල්තාවයට එළමෙන කැපිටල් A සහ A' ලක්ෂ්‍ය ඕගින් එකම දුරකින් ඈතින් සිටි එකම දුරකින් ඈතින් සිටි මෙම දුර සිම්පල් A යි ගනිමු. මෙම දුර චලිතයේ විස්තරය ලෙස හඳුන්වයි. ඉහත පරිදි අංශුව විසින් සිදු කරනු ලබන චලිතය සරල අනුවර්තී චලිතයක් ලෙස හඳුන්වයි. මෙම ඕලාක්ෂය චලිතයේ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. චලිතයේ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. යට ලියන්න කේන්ද්‍රයේදී අංශුවට උපරිම ප්‍රවේගයක් ඇති අතර කේන්ද්‍රයේදී අංශු මත ක්‍රියා කරන බලය ශුන්‍ය වේ. එබැවින් අංශුවේ ත්වරණයද ශුන්‍ය වේ. අංශු ත්වරණයද ශුන්‍ය වේ. අපි ලියනවා මෙහෙම ලියන්න. අංශුව ෂණික නිසලතාවයට ඒමට පෙර ඕ කේන්ද්‍රයෙන් ඉවතර යන උපරිම දුර චරිතයේ විස්තරය ලෙස හඳුන්වයි. චරිතය විස්තර ලෙස හඳුන්වයි. අපි ළමයි ඒක කලිනුත් ඒ කියලා කිව්වා. නමුත් ඕක අපි විධිමත්ව ලියන්න ওই විදිහට. ඒ කියන්නේ ශනිපෙන්ශීලතාවයට ඒමට පෙර ඕකින කේන්ද්‍රයෙන් ඉවතර යන උපරිම දුර. හරි. ඒක තමයි අපි විස්තරය කියලා කියන්නේ. හරි. හරි. එතකොට මෙතනදී ඊළඟ දේ තමයි අපි අර කලින් කිව්වා වගේ මේ චලිතය පුරාම තොරණිය හෝ මන්දනීය අංශුවේ නීති නැති නිසා චලිත සමීකරණ අපිට පාවිච්චි කරන්න බෑ මේක යම් ගැටලුවක් විසඳන්න. මේකෙටම ආවේනික වෙච්ච සමීකරණ කීපයක් තියෙනවා. හරි අපි බලමු එකින් එක මොනවද මේ සමීකරණ කියලා. දැන් අපි ළමයි අපි දන්නවා මෙන්න මේ විදිහට සමීකරණයක් අපි ලිව්වොත් v = u + at කියලා. මේ සමීකරණ දිහා බලපු ගමන් ඕගොල්ලෝගේ අත්දැකීමෙන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ සමීකරණේ වළංගු වෙන්නේ නියත තොරණයෙන් යන චලිතයක අවසාන ප්‍රවේගය හොයා ගන්න ඕන වෙනකොට ආරම්භක ප්‍රවේගයයි කාලයයි තොරණේ ඇදලා තියෙනවා නම් මේ සමීකරණයෙන් ඔයගොල්ලන්ට එම වස්තුවේ අවසාන ප්‍රවේගය හොයා ගන්න පුළුවන්. එතන මේ සමීකරණ දිහා බලපුවාම ඔයගොල්ලෝ පේනවා මේ සමීකරණය යොදන්න පුළුවන් සීමාවන් මොනවද කියලා. සමීකරණ වළංගු වෙන්නේ ඒකාකාර තොරණයෙන් හරි මන්දනයෙන් හරි යන වස්තුවක අවසාන ප්‍රවේගය හොයන්න විතරයි. අනේ ඒ වගේ ළමයි මේ සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක් මේ විදිහට මේ ලක්ෂණ සහිතව සරල අනුවර්තී චලිතයේ දෙනකොට ඒ වස්තුවේ චලිතයේ විස්තර වෙන එයාටම ආවේනික වෙච්ච සමීකරණයක් තියෙනවා. අන්න ඒ සමීකරණයට අපි කියනවා මේ චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා. ඒතකොට මේ ලක්ෂණය එයාටම ආවේනිකයි. අන්න මේ ලාක්ෂණික සමීකරණය අපි දැන් මොකක්ද කියලා බලන්න යන්නේ. ඊට පස්සේ අපි මේ ලාක්ෂණික සමීකරණය අඳුරගත්තට පස්සේ එimhe ලාක්ෂණික සමීකරණයේ හැඩයට තියෙන මොන හරි සමීකරණයක් අපි වෙන තැනක දැක්කොත් අන්න ඒ අසුරෙන් අපි කියනවා එහෙනම් එම චලිතයත් සරල අනුවර්තී චලිතයක් කියලා. ඒක තමයි අපි කියන්නේ ලාක්ෂණික. එයාටම ආවේනික වෙච්ච චලිතයක්. එහෙනම් අපි ලියනවා ළමයි ඊළඟට ලියන්න සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය. सरल अनुवर्ती चलती लाक्षणिक समीकरण अरे कैरेक्टरिस्टिक इक्वेशन लाक्षणिक समीकरण सरल अनुवर्ती चलती लाक्षणिक समीकरण कैरेक्टरिस्टिक इक्वेशन हर दें अभी करने मिनिमी चलती है मिनिमी अंशुए टी समान है टी मुहूर्त सलकल अंशु दानवा एफ समान है लेमु मे विदेट इहत चलती है टी समान है टी मुहूर्त सलका इफ समान है एम में पीट में दिशा वाले दानों दखु मात्रा दानों आपको दाखु हम लम्बे वन पे नो बाली तीन वाम पैट तट प्रीना इफ स्कंदे सिंपल लिम तोरणीय नम एक्स डबल डॉट नमुत इफ समान के एक्स निशा अब दान प्लॉम इफ आगे तीन अपट लेवन वाला मैं संबंध है मिहिम इफ दान और इन के एक्स दान तो अब लेवन और इन के एक्स के ला एम एक्स डबल डॉट लेकिन अपट एक्स डबल डॉट उत्तर करके दान प्लॉम लामा है इन ඒකට m වරක් x කියලා. ඔය k කියන්නේ දන්න නීතියක් කියලා අපි කියව ළමයි. m කියන්නේ කොහොමදක් දන්න නීතියක් නේ. ඒ නිසා අපි ඔය k යට m කියන කෙනා දනාගයන් නිසා අපිට ඔක ලියන්න පුළුවන්. ඔමේගා වර්ගය කියලා ලියන්න පුළුවන් k යට m. යයි ගනිමු. අනේ මේ k යට m කියන්නේ දන්න නීතියක් ළමයි. දන්න නීතියක්. k කියන්නේ දන්න නීතියක්. ඉම්කන්නේ දන්න නීතියක් කීයට ඉම්කන්නේ දන්න නීතියක් ඒ නිසා අපිට කීයට ඉම්කෙන් දනාගය ඔමේගා වර්ගය කියලා වර්ගයක් වශයෙන් ලියන්න පුළුවන්. ඒතර මේ සමීකරණය මෙයා අපිට ලියන්න පුළුවන්. හරි. ලියන්න පුළුවන්. එවිට x double dot සමානයි ඍණ ඔමේගා වර්ගය x ලෙස ලැබේ. එවත් ඕනනම් මෙයා මේ පැත්තට අරන් ලියන්න පුළුවන් x double dot ධන ओमेगा वर्गीय x समान है बिंदु मिन्न में इधर लगेगा इधर लमाई मिन्न में समीकरण म्या हेवत म्या मेकट आप කියනවා सरल अनुवर्ती चलिती लाक्षणिक समीकरण කියලා ඒ කියන්නේ මේ චරිතය හෙවත් මේ සමීකරණය ඇත්තටම වළංගු වන්නේ සරල අනුවර්ති චල්ති යෙදෙන අංශුවකට විතරමයි. ඒකයි ලාක්ෂණික සමීකරණය කියලා කියන්නේ. වෙන කිසිදු චල්තියක යෙදෙන කෙනෙකුට මේ වගේ හැඩී සමීකරණයක් එන්නේ නැහැ ළමයි. එහෙමනම් කිසියම් අංශුක චලිතයක් මෙන්න මේ ස්වරූපයෙන් මෙතන තියෙන අකුරේ දෙවෙනි අවකලන සංගුණකයේ ඇවිල්ලා ධන ලකුණක් ඇවිල්ලා මෙතන ධන නීතියක් එනවනම් මෙන්න මේ ඇසුරින් දෙනු ලබන චලිතය ළමයි සරල අනුවර්ත චලිතයක ලාක්ෂණික සමීකරණ කියලා අපි හඳුන්වනවා. ඒතර ඒකේ මෙන්න මේ දකුණු පැත්තේ අපි මේ ස්වරූපයට යමු. හරි. x double dot සමානයි ඍණ ඔමේගා වර්ගයේ x. බලන්න. ඒකේ මේ දකුණු පැත්තේ ඍණ නියතයට පස්සේ ලැබෙනවා x ඇසුරින් සමානවට මෙතන දැන් තියෙන x විතරයි. සමහර අවස්ථාවලදී මේ x කියන තැන x අඩංගු වෙන රේඛී ප්‍රකාශනයක් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ. හරි. x වෙන e හරි මොන හරි එකක් එහෙම තියෙන්න පුළුවන්. ඔය මෙතෙන්ට x විතරක් එන්නේ මේ x කීවේ ළමයි ඔයගොල්ලෝ කියනවා මේ සටහනේ o කියන කේන්ද්‍රයේ සිට අංශුවට තියෙන දුර. එතකොට මේ අංශුවට තියෙන දුර ත්වරණය හොයාගන්න අපි දන්නවනේ අවකලන යෙදීමේදී ත්වරණය හොයාගන්න t සමානයි t කියන මොහොතේදී අංශුවට තියෙන දුර හෙවත් විස්ථාපනය ඒ අංශුව චලිත වෙන පතේ ඕනෑම ලක්ෂයක ඉඳන් අපිට මනින්න පුළුවන් කියලා අපි කිව්වා. ඒ ලක්ෂය නම් මැනලා ආදර්ශයක් අවකලනය කරපුවාම අපිට ඒ අංශුවේ ත්වරණය එනවා කියලා අපි ඔප්පු කරා. ඔයගොල්ලෝ මතක ඇති. එතකොට මේ වෙලාවේදීත් අපිට පුළුවන් මේ අංශුවේ චලිතය සලකලා t සමානයි t මොහොතේදී අංශුව ඉන්න තැන බලලා දුර x කියන දුර ඕනෑම ලක්ෂයක සිට අපිට මනින්න පුළුවන් ළමයි. එතකොට ඔය මනින x කියන දුර ඕ ලක්ෂයේ ඉඳලම මනින්න කියලා නියමයක් නැහැ. හැබැයි ඕ ලක්ෂය නම් මනු විට මෙන්න මේ තනි x අකුරක් එක්ක තමයි දකුණු පැත්තට සමීකරණය එන්නේ. ඕ ලක්ෂය නම් මනින් නැති වෙනකොට තමයි x කියන කෙනා x ගෙන් අඩංගු ප්‍රකාශනයක් විදිහට එන්නේ. ඒ කෙසේ හෝ වේවා මෙන්න මේ විදිහට ගත්තට පස්සේ දකුණු පැත්තේ ඍණ ලකුණ නියතියට පස්සේ ලැබෙන මෙන්න මේ ප්‍රකාශනය හෝ x කියන කෙනා බිඳුවට සමාන කරපුවාම බලන්න x සමාන බිඳුව ලැබෙන්නේ. අන්න ඒ x සමාන බිඳුවකින් දැන් තමයි කේන්ද්‍රය තියෙන්නේ. ඒවත් මෙතනදී අපි කරන්නේ එහෙමනම් මෙහෙම එකක් ආවා නම් මෙයාට පස්සේ තියෙන සමස්ත ප්‍රකාශනයෙන් බිඳුව කරලා බලනවා x මොකද්ද කියලා. x = a. එහෙනම් අර මැනුප් තැන ඉඳලා ඒ දුර ගියපුවම තමයි මොකද තියෙන්නේ? කේන්ද්‍රය තියෙන්නේ. ඒ නිසා ලාක්ෂණික සමීකරණේ භාවිත කරලා කේන්ද්‍රය හොයාගන්නේ ඕන ඔය විදිහට. දකුණු පැත්තේ නියතියට පස්සේ තියෙන තනි x අකුර හෝ ප්‍රකාශනය බිඳුවට සමාන කිරීමෙන් ලැබෙන ස්ථානයට අනුරූප තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. ඔක තමයි පළවෙනි දේ මේ ලාක්ෂණික සමීකරණය භාවිතයෙන් අපිට ලැබෙනවා. හරි. ඒ නිසා අපි මෙතෙන්ට ආවට පස්සේ ලියනවා. හරි. දැන් සමීකරණය සරල අනුවර්ති චලිතයේ ලාක්ෂණික සමීකරණ ලෙස හඳුන්වයි. ලාක්ෂණික සමීකරණ ලෙස හඳුන්වයි. හරි, එතකොට මේ ආකාරය අපිට තියන්න පුළුවන් එයා. හරි, මෙහාට ගෙනලා මෙහෙම තියන්න පුළුවන්. ඒ නිසා අපි කිසියම් චලිතයක් සරල අනුවර්තී කියලා ඔප්පු කරගන්න එම චලිතයට මෙන්න මේ හැඩයේ සමීකරණයක් තියෙනවා කියලා ඔප්පු කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරි, මේ හැඩය කියලා කියන්නේ මෙතන තියෙන අකුරේ දෙවෙනි අවකලන සංගුණිකය මෙතන තියෙන විදිහට සකස් වීමක් තියෙන්න ඕනේ. හරි. ආයෙත් ලියන්න මේ විදිහට තරුවක් දාලා සරල අනුවර්තී චලිතයේ යෙදෙන अंशुवक त्वरणीय हो मंदनीय चलित पुराम नियत अगेयक नोवन बेबिन मेम चलितय संबंध ගැටලු විසඳීමේදී चलित समीकरण භාවිතා කළ නොහැක. चलित समीकरण භාවිතා කළ නොහැක. හරි, එන ඊළඟ අනුමාතෘකාව සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක ප්‍රවේගය සහ විස්ථාපනය අතර සම්බන්ධය, ප්‍රවේගය සහ විස්ථාපනය අතර සම්බන්ධය. හරි, අපි මේ සම්බන්ධය ගන්න ළමයි මෙන්න මෙතනින් ආරම්භයක් දෙනවා. හරි, right, x double dot සමානයි ත්‍රිනෝමීය වර්ග ओमेगा වර්ගය x. හරි, මේක පාවිච්චි කරන්න පුළුවන් නේ මෙයාගේ විස්තර වෙන්නේ සමේ චලිතය අංශුවේ. හරි, එතන ළමයි අපිට පුළුවන් මෙතන ලියන්න මේ x double dot කියන්නේ ඕගොල්ලෝ පේනවා මේක ලියන්න පුළුවන් dx dot වෙදිම dt සමානයි ओमेगा වර්ගයේ x. මේකට අපිට ලියන්න පුළුවන් ළමයි දාම නීති දාලා මේ විදිහට dx dot වෙදිම dx වරක් dx යන dt පේනව නේද? dx dx කැපිලා යනවා. dx dot වෙදිම dt කියලා මෙතෙන්ට එනවා. right, එතකොට මේ ටිකම තමයි මෙතනින් ආය ලැබෙන්නේ. වෙන ओमेगा වර්ගයේ x. දැන් ළමයි ඔයගොල්ලෝ පේනවා dx බෙදීම dt කියන්නේ ආයත x dot. dx බෙදීම dt කියන්නේ x dot. එතකොට අපිට ලියනවා මේක dx dot යට dx වරක් මේක x dot සමානයි ළමයි අපිට ලැබෙනවා ඍණ ओमेगा වර්ගයේ x කියලා. දැන් මම මේ dx ගෙන් හරස් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා x dot වරක් dx dot වම් අත පැත්තට ඍණ ओमेगा වර්ගය වරක් x dx කියලා මේ පැත්ත. මෙහෙම එකක් ලැබෙනවා. හරි. දැන් අපි ළමයි දෙපැත්තම අනුකලනය කිරීමක් කරනවා. අනුකලනය කිරීමක් කරනවා. හරි. දෙපසම අනුකලනය කිරීමෙන් දෙපසම අනුකලනය කිරීමෙන් හරි අපි බලමු අනුකලනය කිරීම කරන්න. හරි, අනුකලනය කිරීම කරලා අපි ලියුවොතින් අපිට ලැබෙන්නේ वाम फैक्ट आप अनुकलने करना अनुकलने एक्स डॉट द्वारा डीएक्स डॉट ओमेगा वर्गीय नीति आकलन में मतलब ना एक्स डीएक्स में नीति हाँ दें आप ही एक्स डॉट की निकलना एक्स डॉट ऐसे दिन अनुकलने करोत मतलब ना एक्स डॉट वर्गीय आटा दिखाए रीना ओमेगा वर्गीय एक्स वर्गीय आटा दिखाए दाना सी सी के नियति आके ना लामा फिर सी के नियति लामा में मित्रने आभिमत नियति अन्य भी ओवर तीर या पीला में प्योरे दी सी टे उत्तरेगा तो हम अभी अभिमत नियति आके ना लामा ये सी टे ओने में नियति आके ना पुलवां किन्ह खाता होने किया नहीं अभी अनुकालित सामान्य दान नियति आभिमत नियति नमत मित्र जो सी के ना नीति आप में से का अभिमत नीति अन्य भी ओना में नीति अन्य भी वो कोई विशेष आगे आती है ना ऐसा सी नीति है कि सी नीति है कि ये मैं पहले आने सी नीति है कि तभी मैं सी हुआ आगा ना हमारे उतना एक्सप्लोट के लिए क्या नांशु उपरेवेगी मित्र वो बोल दाना अंशु मैंने मित्र देना कुछ वी के लिए क्यों प्रेवेगी है बात एक्सप्लोट x डॉट बिंदु है ना इधर आंश होते हैं डेना कोटे मैं x के नागे सिंपल ले बनो x के नागे सिंपल ले बनो कोटा आंशु में तो ना ये तो उनके प्रवेगी बिंदु है हेवात x डॉट बिंदु है इन सापर में किधर आने पुलवां मकाद्दे x समान है a बीटा x डॉट समान है बिंदु है तो रापर दान पुलवां मित्र बिंदु है बिंदु वार्गे यार दिखाई फिर ओमेगा वार्गे एक्स के अनेक तोड़ लम्बाई ए ने ए वार्गे यार दिखाई दानसी तो अगर पढ़ो हमें क्या सी युक्त करेगा ना सी क्या नहीं मैं आगे नवा मत ओमेगा वार्गे ए वार्गे यार दिखाई देखो अगर पेन वाले सी के नेति संधाव विशेष एक का गया थी निम्नगाद ओमेगा वार्गे ए वार्गे यार दिखाए ओके ओमेगा वार्गे क्या नाम है यार खालिंगा तक ये विधि मेम के नागे एक विशेष नियत है एक यानी मेम चलती विस्तार है में चलती संधा एक यानी विस्तार है लामाएं नियत है इस रोगों ने पेरा में सी क्या नहीं ओ नहीं मनीत यानी भी विशेष नियत है इन साफ इतने लिया नहीं नियत है किले तरह अभी मत नियत है नहीं तभी दाना सीट में आ गए तो ले बिना देन दान एक्स डॉट वार्गे यार देख समान आई रीना ओमेगा वार्गे एक्स वार्गे यार देख दाना सी क्या नहीं है तो लम्बाई आप देख कपाल दान पुलवा तो मतलब बेना संबंध यक इनमें हिम एक्स डॉट वार्गे समान आई अभी काम लमाई मेकिंग ओमेगा वार्गे लीड दखन पैत तो लबिना बटर ए वार्गे रीने एक्स वार्गे मिन्न लमाई समीकरण मकद प्रवेगी सहा विस्थापन यात्रा संबंधी लबादियों समीकरण अर ओगतमाई प्रवेगी सहा विस्थापन यात्रा संबंधी दिन समीकरण तीन यम अवस्थावकदी प्रवेगियाई विस्थापने अतर संबंधय හොයාගන්න උමුණා වෙනකොට අපි මේ සමීකරණය තමයි පාවිච්චි කරන්නේ හරි අපි චල් සමීකරණ පාවිච්චි කරන්න බෑ කියන එක දන්නවනේ දැනටත් හරි එහෙනම් මේකේ බලන්න මොකද්ද මේ දකුණු පැත්තේ තියෙන අකුරු වල අර්ථයන් කියලා x dot අපි ලියමු ප්‍රවේගය ओमेगा वर्गे मुकद लमाई लाक्षणिक समीकरणी तीन नियत है लाक्षणिक समीकरणी तीन नियत है ओमेगा वर्गे क्या है तीन आप लाक्षणिक समीकरणी अति नियत है ඊළඟට මේකේ a කියන්නේ ළමයි මොකද්ද? චරිතයේ විස්තරය චලිතේ විස්තරය. මෙන්න මෙතන මේ x ගැන හොඳට අවධානය යොමු කරන්න. මේ x කියන අගය බලන්න කේන්ද්‍රයේ සිට අංශුවට තියෙන දුර. තේරුණා? සරල අනුවර්ත චලිතයේ දෙන අංශුවට කේන්ද්‍රයෙන් තියෙන දුර තමයි මේ x කියන්නේ. එනිසා ඒක හරි වැදගත් මේ චලිතය පාවිච්චි කරන වෙලාවේ. right x කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේ සිට अंशुट दूर उगतमय अभी प्रवेगे सह विस्थापन अतर संबंधे पिन्नुल समीकरण अरण्य अभी इलंगटेनो अलमय इलंग अवस्था विस्थापने सह कालयत्र संबंधित विस्थापने सह कालयत्र संबंधित දැන් අපි ගාව සමීකරණ දෙකක් තියෙනවානේ එකක් තමයි ලාක්ෂණික සමීකරණය x = = ඍණ ඔමේගා වර්ගයේ x එක අංක දෙක තමයි x ඩොට් වර්ගය = ඔමේගා වර්ගයේ වරක් a වර්ගය ඍණ x වර්ගය හරි තුන්වෙනි එක අපි ගන්න යනවා ළමයි විස්ථාපනයේ සහ කාලය අතර සම්බන්ධය. හරි ලියන්න ඊළඟට. ලියන්න විස්ථාපනය සහ කාලය අතර සම්බන්ධය. විස්ථාපනය සහ කාලය අතර සම්බන්ධය. විස්ථාපනය සහ කාලය අතර සම්බන්ධය. विस्थापने सह कालयात्र संबंधी गंड मन दें पाविच्चि करना मे दें लबागत प्रवेगी सह विस्थापने संबंधी राइट मित्रिंग अपटंगमु एक्स डॉट वर्गे समान है ओमेगा वर्गे वरा ए वर्गे ने एक्स वर्गे लबाय मित्र में एक्स डॉट वर्गे आपी x dot උක්ත කරගත්තොත් වර්ගමූලය අරන් දකුණු පැත්තේ මේකට එනවා මෙන්න මෙහෙම එකක්. හරි. දැන් අපිට පුළුවන් මේ x dot කියන එක නා ලියන්න ළමයි dx එකට dt කියලා. ඔමේගා මේ විදිහට. මේකෙන් අපිට විචල්්‍ය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. මේ කොටස ළමයි මෙහාට ගත්තා dt ගත්තා මේ පැත්තට. හරි. එතකොට අපිට ලැබෙනවා 1/8 වර්ගමූල a වර්ග x වර්ගය වරක් dx = ඔමේගා වරක් dt. දැන් අපි මෙතන අනුකලනය කරනවා දෙපැත්තම. දෙපසම अनुकलनය කිරීමෙන් හරි දෙපසම अनुकलनය කළොත් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සම්බන්ධයක්. अनुकलनය 1/8 වර්ගමූල a වර්ගය ඍණ x වර්ගය dx = ඔමේගා නීතියන්නේ. ඊට ගත්ත අපි ඔමේගා dt තමයි එන්නේ හැබැයි එකක් තියෙනවා එතන right දැන් අපිට පුළුවන් මෙතන වම් පැත්ත අනුකලනය කරන්න 1/8 වර්ගමූල a වර්ග ඍණ x වර්ගයේ අනුකලනය අපි දන්නවා sin ප්‍රතිලෝම x යට a මෙතන ළමයි එනවා එකී අනුකලනය t වලින් t ධන නියතයක් එනවා नीतियाँ कोई नीति आप गमूल सी डैश के सी डैश नीति की दें आप पुलवाम මෙතනින් sin inverse කියන කෙනා දකුණු පැත්තට ගන්න. ඒතර වම් පැත්තට x බෙදීම a කියලා එනවා. දකුණු පැත්තේ sin omega t දාන c dash කියලා එනවා. හ්ම්. ඒතර මේකෙන් ගම්මිය වෙන්නේ මොකද්ද? x යට a සමානයි sin omega t දාන c dash. sin inverse ගත්තොත් දකුණු පැත්තට. හ්ම්. එතකොට අපිට පුළුවන් මෙයාගෙන් ගන්න x සමානයි e ගන්න අපි මෙතෙන්ට පරහණක් අරිනවා ළමයි. දැන් මේ omega t කියන්නේ ළමයි මෙතන කෝණයක්. c dash කියන නීතියට ළමයි කෝණයක් රේඩියන් වලින් මම ලබන කෝණයක් වෙ තියෙන්නේ. රේඩියන් වලින් මම ලබන කෝණයක් තියෙනවා. ඒසම අපිට පුළුවන් දකුණු පැත්තේ sin a ධන b හැඩයට වරහන් ASCII තියෙන්නේ. sin a ධන b ගේ ප්‍රසාරණය අපි දන්නවා. sin a cos b ධන cos a sin b අන්න ඒ විදිහට අපිට පුළුවන් මේක ප්‍රසාරණය කරන්න. ලැබෙන අපිට සම්බන්ධයක් මෙන්න මේ විදිහට sin omega t cos c dash cos omega t sin c dash ඔය විදිහට ලියන්න පුළුවන්. එතන අපි දැන් a ගෙන් වැඩි කරමු ඇතුළ. a කියන්නේ නීතියක් ස්ථාරයනේ. cos c dash මේ c dash කියන්නේ නීතියක් නිසා cos c dash නීතියක් ළමයි. ඒ වගේමයි sin c dash කියන එකත් නීතියක්. හරි. දැන් අපිට පුළුවන් එහෙනම් මේක තව ටිකක් අසුළු කරන්න මෙන්න මේ විදිහට. අපිට පුළුවන් x සමානයි sin omega t වරක් a cos c dash මෙයි කරගත්තා cos omega t a sin c dash ඔය දන්නවා a නීතියක් cos c dash නීතියක්. ඒ නිසා මේ සමස්ත ගුණිතයම නීතියක්. සෝ අපි මේකට ගමු capital A කියලා නීතියක්. මෙයාට ගමු capital B කියලා අකුරක් නීති විදිහට. එතකොට ලැබෙනවා x සමානයි a sin omega t ධන b cos omega t. ඔන්න ළමයි අපට ආව සම්බන්ධයක් අර කාලය සහ විස්ථාපනය අතර සම්බන්ධය. මේකයි ළමයි එහෙමනම් මොකද්ද? සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවේ විස්ථාපනය සහ කාලය අතර සම්බන්ධය දෙන සමීකරණය. ඔකේ බලන්න ළමයි මේ x කියන්නේ ආයතරයක්. මේ කේන්ද්‍රය සිට අංශුවට තියෙන දුර. ওই කේන්ද්‍රය සිට අංශුවට තියෙන දුර තමයි ළමයි මේ ලාක්ෂණික සමීකරණය දකුණු පැත්තේ මෙතන තියෙනවා. අපි කියවනේ යම් අවස්ථාවක මෙතෙන්ට රේඛීය ප්‍රකාශනයක් x න් එන්න පුළුවන් කියලා. ඒත් ළමයි ඒ කියන්නේ කේන්ද්‍රය සිට අංශුවට තියෙන දුර. ඒ නිසා මම තියාගන්න කිසියම් ලාක්ෂණික සමීකරණයක් මෙන්න මෙහෙම එන වෙලාවේදී මෙන්න මේ x තමයි අර ලාක්ෂණික සමීකරණයේ නියතයෙන් පස්සේ ලැබෙන සමස්ත කවුරු හරි කෙනා තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. හරි. තර අපි මේක සම්සන්දනය කළොත් x double dot සමානයි ඍණ omega වර්ගයේ x එක්ක මෙන්න මේ x තමයි ළමයි මෙතෙන්ට එන්නේ. මේකේ මේ වර්ගය නැතුව තියෙන මෙන්න මේ කොටස තමයි මේ තැන් දෙකට එන්නේ. t කියලා කියන්නේ ළමයි කාලය. හරි අංශුව සරල අනුවර්තී චලිතයේ විචි කාලය. හරි නේද? ඔන්න ඔය ටික අපිට ඔතෙන් එකලා අපි දැන් ආවා. හරි? right. හරි. දැන් අපි ඊළඟට බලමු මේ සරල අනුවර්තී චලිතයයි වෘත්ත චලිතයයි අතර තියෙනවා සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපට ඉස්සරහදී වැදගත් වෙනවා. සරල අනුවර්තී චලිතයේ ඉදෙන අංශුවේ කාලය හොයාගන්න. right. අපි බලමු මෙන්න මේ විදිහට मेरे इधर उड़ते आप तीनों अभी गम में उड़ते आ रहे हैं एक ही ला राइट उड़ते आ रहे हैं एक ही गम अभी केंद्र ओके लगाऊं अरे केंद्र ओके लगाऊं तो मैं ओके ना केंद्र तीन मूल एक लापी गाऊं एक सा हवाई अक्ष देखा मेरे Right? Make a x axis, make a y axis, make a o kila मूले. अभी काम उड़ते अरे simple ले किला. अरे. देख मामा गाना वाह मैं उड़ते मत वृत्ताकार चलती इधर अंशुआक. अभी काम ये अंशुआ पी किला. वे अंशुआ मैं उड़ते मत उड़ते चलते दिनों वो अंशु अभी कौन पी के तक वो अंशु ये मोहते दी इन्नी एक्स कमा वाई के लक्ष्य के अभी गमु मैं उड़ते चलते दिन मैं पी के अंशु मतलब लक्ष्य आप गम पी के अंशु है लक्ष्य के गम अभी तुम एकाकार ओमेगा कोणिक प्रवेग एक वृत्ताकार चलते दिनों के अभी गम එතකොට මේ අංශුව p කියන අංශුව xy කියන මෙන්න මේ ලක්ෂයේ ඉන්නේ එයාගේ වෘත්තාකාර චලිතය අරබලා t කියන කාලයකට පස්සේ කියලා අපි ගමු. ඒ කියන්නේ t = t. එයාගේ වෘත්තාකාර චලිතය කොහේ හරි තැනකින් එයා ආරම්භ කරන්න ඇති. ඒ ආරම්භ කළ t කාලයක් ගත වුණාට පස්සේ තමයි එයා ওই වෘත්තයේ මත ওই xy කියන ලක්ෂයේ ඔමේගා කියන ඒකාකාර කෝණික ප්‍රවේගින් චලිත වෙමින් ඉන්නේ. ඒතර මම දැන් මේ O සහ P යා කරන්නම්. එතකොට අපිට පේනවා මෙතන එනවා කෝණයක්. මේ කෝණි මම ගන්නම් θ කියලා. දැන් p වල ඉඳලා මම ලම්බයක් අඳින්නම් x අක්ෂය මතට ඒ ලම්බේ අඩිය මම ගන්නම් q කියලා හරි ලම්බේ අඩිය ගන්නම් මම q කියලා මේ ලම්බේ අඩිය q කියන ලක්ෂයක් දැන් නා ලම්බේ අඩිය q කියන ලක්ෂයක් දැන් හරි දැන් අපිට මෙන්න මේ වාගේ सरल දෙයක් දකින්න පුළුවන් අපි හිතමු p කියන අංශුව වෘත්ත දිගේ මෙන්න මෙතෙන්ට එනවා එතකොට ඔබන පේනවා p කියන අංශුවට විස්ථාපන දෙකක් අයත් වෙනවා එයාගේ මෙතන සිට මෙතන දක්වා චලිතය අපි බොහොම උනන්දුවෙන් බැලුවොත් ඔබන පේනවා p කියන අංශුව මෙතෙන් නම් මෙතෙන්ට වෘත්ත දිගේ එනකොට p කියන අංශුවට බලන්න අපි මෙතන තිරසක් අඳිනවා. මෙතන සිරසක් අපි අඳිනවා නේ. ඉතින් අපි මෙතනින් ඇඳහම මේ තව තිරසක් මේ විදිහට බලන්න p කියන අංශුව මෙතනලා මෙතෙන්ට එනකොට p කියන අංශුව මේ මට්ටමේ ඉඳන් ඉහළට ඇවිල්ලා තියෙනවා මෙච්චර උසක්. p කියන අංශුව මෙතනින් නම් මෙතෙන්ට එනකොට තිරස් පැත්තට මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අංශුව p අංශුව වෘත්තයේ මත මෙතන සිට මෙතෙන්ට එනකොට තිරස් විස්ථාපනයක් මෙන්න සිරස් විස්ථාපනයක තරම් තියෙනවා. එහෙනම් මේ වෘත්තයේ මත චලිත වෙන p අංශුවට විස්ථාපන දෙකක් එනවා. එකක් තමයි x අක්ෂයට සමාන්තර විස්ථාපනයක් සහ y අක්ෂයට සමාන්තර විස්ථාපනයක්. දැන් මෙන්න මේ p අංශුවේ තිරස් විස්ථාපනය සාකච්ඡා කළොත් බලන්න p අංශුව වෘත්තයේ දිගේ ඔතන සිට මෙතෙන්ට එනකොට එයාගත්ත තිරස් විස්ථාපනය මෙන්න මේ ටික. බලන්න මේ p අංශයේ සිට x අක්ෂයට ඇඳි ලම්බයේ අඩියට මොකද වෙන්නේ කියලා. q ලක්ෂයට p අංශුව වෘත්තයේ දිගේ මෙතන නම් මෙතෙන්ට එන කාලය තුලදී එයා ඇවිල්ලා තියෙනවා මෙච්චර තිරස් විස්ථාපනයක්. එතකොට P अंश उतना तीर्थी Q लक्षी X अक्षी मत मितन P अंश उतना इन्हम मितन देना कुट Q क्या ने P वाले इन पीटी में सित X अक्षी टाने लंबे आदि पीटी मने Q क्या ने तो कुट P मितन देना कुट अतिन लंबे क्या ने दो लंबे आदि हर एक में ने ओ मोड़ ये Q ना मितन तो उन पे ना है मनाऊं P की में तिरस्विस्ता अपने एक समान विस्ता अपने या Q विसिन ऐतिहासिक गणती हाँ एक यानी P मितन सीट मितन ते याना काले तुल P की अतिवेच में तिरस्विस्ता अपने एक समान तिरस्विस्ता अपने या Q विसिन ऐतिहासिक गणती नो ये ना उन पे ना एकम काले आप तुल P विसिन ये तिरस्विस्ता अपने यम यम काले तुल म Q විසින් යනවා. ඒතකොට තිරස් පැත්තට අපි P ගේ චලිතයයි තිරස් පැත්තට Q ගේ චලිතයයි සලකපුවාම එකම කාලයක් තුල එකම විස්ථාපන යන අංශු දෙකක් ගැන අපිට කියන්න පුළුවන් වෙන්නේ එම අංශුන් වල යම් කාල මොහොතකදී තියෙන ප්‍රවේග ත්වරණ සමාන වෙන්න ඕනේ. ඉතින් තව ටිකක් ඕගොල්ලන්ට මේක පරීක්ෂාවෙන් බලන්න පුළුවන්. Q අංශුව වෘත්තීය මෙතන ඉඳලා मिथेन टेन कोट ओगोंड पीनवा अरे क्यू अंशुव पी मित्र इन्न कोट इन्न मित्र ने ये तो कोट पी अंशुव उर्त दिगे में हिमेन कोट क्यू अंशुव मिन्न में हिमेन हरी टमा पी अंशुव मिथेन टेन कोट क्यू अंशुव मिथेन डेबिली इन्ना ये तो बाण पी अंशुव मिथेन ना मिथेन टेन कोट ए अविरति ना मिन्न में विस्थापने हेवात में विस्थापने ए विस्थापने मतलब माध्यम में क्यू अविरति इन्ने ते කියන්නේ එකම කාලය තුලදී p සහ q ගේ තිරස් චලිත සලකෝත් තිරස් එහෙම නැත්නම් x අක්ෂයට සමාන්තර චලිත සලකෝත් ඕගොන පේනවා p සහ q ගේ x අක්ෂයට සමාන්තරව සිදුවෙන චලිත සර්ව සමයි එකම කාලයක් තුලදී එකම ස්ථාපන යනවා ඒ කියන්නේ කිසියම් මොහතකදී ඒගොල්ලෝගේ චලිතවල කිසියම් මොහතකදී x අක්ෂයට සමාන්තරව p ට සහ q ට තියෙන ත්වරණ සහ විස්ථාපන සර්ව සමයි එහෙම නැත්නම් සමානයි ඒ නිසා ඒගොල්ලන්ට එකම කාලයන් තුළදී එකම ස්ථාපනය ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔන්න ඔතනින් අපි රින්ගනවා මොකද්ද? ඔය වෘත්ත චලිතයයි සරල අනුවර්ති චලිතය අතර සම්බන්ධයක් ගොඩනගන්න. හරි? ඒත් අපි ගමු මේ ලක්ෂය A කියලා. මේ ලක්ෂය අපි ගමු A ඩෑෂ් කියලා. හරි? ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ වෘත්ත චලිතය යන අංශුවකට वृत्ति केंद्रीय दिशावट हट गन्नो केंद्र अभिसारी त्वरणियाक अरे ये केंद्र अभिसारी त्वरणी एफ की लपिगत तो ये एफ की नागे देना वा मुकेंद्र लम्बाई ए ओमेगा वर्गी अरे एक अथापि दाना अरे ना आपी यामु पढ़ी साठाने करने में विधिहित लियान लियान ओ केंद्रीय द अरे सिंपल ए देवन वृत्त एक एकाकार कोणिक एकाकार ओमेगा कोणिक एकाकार ओमेगा कोणिक प्रवेगयकिन एकाकार ओमेगा कोणिक प्रवेगयकिन चालित वන कैपिटल P නම් අංශුවක් සලකමු सिंपल टी समान है टी सिंपल टी समान है टी काल मोहते दी पी अंशु उर्ते मत पी अंशु उर्ते मत वरांग तो ले एक्स कमा वाई वरांग वहांड एक्स कमा वाई खंडांक ऐसे लक्ष्य ऐताई गणिमु ඇතයි ගනිමු. හරි. දැන් ඔයගොල්ලෝ මේ සටහන අඳින්න. හරි සටහන අඳින්න. හරි දැන් අපි ලියමු මෙහෙම. ලියන්න. P අක්ෂයේ සිට පීහි සිට කිලිම පීහි සිට x අක්ෂයට ඇඳී ලම්බකයේ අඩිය q ලෙස ගනිමු ලම්බකයේ අඩිය q ලෙස ගනිමු මේ විට p වෘත්තයේ මත p වෘත්තයේ මත චලිත වෙත්ම පීහි x අක්ෂයට සමාන්තර පීහි x අක්ෂයට සමාන්තර චලිතය හා x अक्षे मत q अक्षे चालितय सर्वसमवे एनम किसियम टी काल मोहतक दी सिंपल टी काल मोहतक दी x अक्षයට සමාන්තරව පීහි ප්‍රවේග සහ ත්වරණ එම මොහොතේ q ලක්ෂයේ ප්‍රවේග සහ ත්වරණ වලට සමාන වේ හරි. දැන් ළමයි අපි දන්නවා මේ q ට o කියන මූලයේ ඉඳලා තියෙන දුර තිරස් දුර කියන්නේ මෙන්න මෙතන x කණ්ඩාංකය. එහෙනම් මේක x. t = t කාලයේදී o සිට q ට තියෙන දුර simple x නම් එයාගේ ළමයි තොරණේ වෙන්නේ x double dot කියලා. තොරණේ වෙනවා x double dot කියලා. මොහොතේදී මෙන්න මේ x අක්ෂයට සමාන්තරව p කියන අංශු මත ක්‍රියාත්මක වෙන තොරණිය වෙන්නේ අර කේන්ද්‍ර අභිසාරී තොරණියේ සංරචකය. මේ කොනේ θ නම් මේකත් θ නේ ළමයි. f cos θ. එහෙනම් t = t මොහොතේදී q ගේ තොරණයයි p ගේ තොරණයයි x अक्षर समांतर समान वेन्नु हरि එතකොට අපිට ලියන්න පුළුවන් t = t විට q හි තොරණය මේ අතර සමාන වෙන්න ඕනේ පීහි තොරණය මේ අතට. තමයි QH තොරණය නම් x double dot සමානයි. පීහි තොරණය ළමයි තියෙන්නේ f cos theta වම් පැත්තට අපි ගන්න අර පැත්ත නිසා ඍණ වෙන්න. ඍණ f cos theta. හැබැයි ළමයි f කියන්නේ මොකද්ද? k omega වර්ගය. ඒත් ලැබෙනවා x dot double dot සමානයි ඍණ f කියන්නේ a omega වර්ගය cos theta. ඒත් ලැබෙනවා x double dot සමානයි ඍණ omega වර්ගය a සමග cos theta අපි එකට ගමු a cos theta. තමයි ඔයගොල්ලන්ට පේනවා මේ බලන්න මේ array තමයි a කියන්නේ. එහෙනම් මේක a මේක a මේක theta නම් මෙන්න මේ ටික තමයි ඔය මොකක්ද ළමයි a cos theta කියන්නේ. ඒ ටික වෙන කවුරුත් නෙවෙයි මෙන්න මේ දුර x. එහෙනම් මෙන්න මේ a cos theta කියන්නේ මොකක්ද ළමයි x මේ ටික x. අපිට ලැබෙනවා x double dot සමානයි ඍණ omega වර්ගයේ x කියලා. මේ මොකද්ද? මේකෙන් කියවෙන්නේ q කියන අංශුව සරලම වර්තී චාලිතයක යදෙනවා කියලායි. මොකද්ද යාගේ කේන්ද්‍රය? x සමාන බිඳුව. මේ O මූලය. O මූලයේ කේන්ද්‍රය කරගෙන x අක්ෂය මත සරලම වර්තී චාලිතයක යදෙනවා. අර p කියන අංශුව ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් වෘත්ති මත වෘත්තාකාර චලනය දෙනකොට ඒකයි කියන්නේ. අපි ටිකක් උනන්දුවෙන් බැලුවොත් එහෙම මේ q කියන අංශුව දැන් සරලම චලනය තියෙන බව පැහැදිලි එයාගේ සමීකරණය අනුව. මොකද මේ x කියන්නේ q ට තියෙන දුර t t සමාන t වෙලාවෙදී. ඒ x ආශ්‍රයෙන් තමයි මේ සම්බන්ධය ආවේ. එහෙනම් මේ සමීකරණය q ගේ චලිතය නිරූපණය කරන සමීකරණය. මේකෙන් කියවෙන ලාක්ෂණික සමීකරණ නිසා q ලක්ෂය x අක්ෂය මත සරල අනුවර්තිත චලිතය කරනවා කියන එක පැහැදිලියි. දැන් එතකොට මේ කේන්ද්‍රය O. දැන් වෙන්නේ මොකද්ද බලමු. q උතරින් පටන් ගත්තා කියමුකෝ. උතර p මෙතන ඉන්නේ. p වෘත්තයේ ඔස්සේ මෙතෙන්ට එනකොට q කියන කෙනා x අක්ෂය ඔස්සේ O පහු කරලා මෙතෙන්ට එනවා. q වෘත්තයේ ඔස්සේ මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනකොට p. මෙතෙන්ට එනකොට q කියන කෙනා ළමයි x අක්ෂය ඔස්සේ O හරහා මේ පැත්තට එනවා. එතකොට ඔයගොල්ලෝ පේනවා මේ O කියන කේන්ද්‍රයෙන් දෙපසට q අංශුව සරලමාත්‍රි චලිතයක යෙදෙනකොට O ගෙන් දෙපසට q අංශුව යන දුරවල් එකිනෙක සමානයි. ඒක වෘත්තයේ අරයට සමානයි. ඒට සමානයි. එහෙනම් මේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ q අංශුව සරලමාත්‍රි චලිතයේ යෙදෙන අංශුවේ විස්තරය වෘත්තයේ අරයට සමානයි. සිම්පලට සමානයි. එහෙනම් අපි දකින දේ තමයි අර p අංශුව ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් වෘත්තයේ යෙදෙනකොට චලිතය යෙදෙනකොට q අංශුව q ලක්ෂය x අක්ෂය මත කේන්ද්‍රය O වන විස්තරය සිම්පල් A වන සරලම වර්ති චලිතයක යෙදෙනවා. හරි එහෙනම් අපි ලියමු මේ විදිහට. ඊළඟ මෙතනට ආවට පස්සේ මෙමගින් කියවෙන්නේ q ලක්ෂය x අක්ෂයේ මත සරල අනුවර්තීය චලිතයක යෙදෙන බවයි. සරල අනුවර්තීය චලිතයක යෙදෙන බවයි. q හි මෙම චලිතය සැලකූ විට එහි කේන්ද්‍රය O මූලයේද එහි විස්තරය සිම්පල් A ද බව සිම්පල් A ද බව පැහැදිලි වේ. හරි. දැන් ළමයි මේ අපට උමනාව ඕකේ විලෝමයට යන්න. දැන් අපි ගත්තේ කොහමද? p අංශුව ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කේන්ද්‍රය O වන අරය සිම්පල් A වන වෘත්තයේ චලිත වෙනකොට p වල සිට x අක්ෂයට ඇඳි ලම්බේ අඩිය q කියන ලක්ෂය x අක්ෂය මත O කේන්ද්‍රය කරගෙන විස්තරය සිම්පල් A හෙවත් වෘත්තයේ අරය කරගෙන සරල අනුවර්ත චලිතයක දෙනවා. එහෙනම් ළමයි ඔකේ විලෝමය මොකක් වෙන්න ඕනද? විලෝමය මොකක්ද? q කියන කෙනා මෙහෙම A සහ A' අතර සරල අනුවර්තී චලිතයක යෙදෙනකොට ඊට අනුරූපව p ලක්ෂය ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් වෘත්තේ යන්න ඕනේ. ඒක නේද විලෝමය. ඒකයි විලෝමය. අනෝ විලෝමය තමයි අපට අවශ්‍ය නම්. එහෙනම් ඕකෙන් කී වෙන්නේ කිසියම් සරල අනුවර්තී චලිතය යෙදෙන අංශුවක එම සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවට සමගාමීව වෘත්තයක ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයකින් චලිත වෙන අංශුවක් පවතිනවා. ඒ කියන්නේ ඕනෑම සරල අනුවර්තී චලිතයකට අනුරූපව වෘත්ත චලිතයක් පවතිනවා. ඒ වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ අරය වෙන්නේ අර සරල අනුවර්තී චලිතයේ විස්තරය. වෘත්ත චලිතයේ යෙදෙන අංශුවේ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ සරල අනුවර්තී චලිතය දෙන අංශුවේ කේන්ද්‍රය. ඔන්න ඕකෙන් අපිට පුළුවන් ළමයි අර සරල අනුවර්තී චලිතය දෙන අංශුවේ ආවර්ත කාලය හොයන්න. මොකක්ද ආවර්ත කාලය වෙන්නේ? ආවර්තයක් කියලා කියන්නේ ළමයි අපි මේ q කියන ලක්ෂය O හරහා A' වෙතට ගිහිල්ලා ආපස්සට O හරහා A වෙතට එන්න ගත වන කාලය අපි කියනවා ආවර්ත කාලයක් කියලා. एक आवर्तय के लिए हंदुन्नी ए वलिम पटांगरगन ओ हरहा ए डैश गिहिल्ला आयत ओ हरहा एट इनो ना एक आवर्तय के लिए सदा गतन खाने आवर्त काले के लिए फेनवा इम काले तुलदी क्यू की ओ हरहा ए डैश गिहिल्ला आपास ओ हरहा एट इन गतन काले तुलदी पी के अंशु समस्त वृत्ति ए वलिम पटांगरगन මේ මුළු වෘත්තයම සම්පූර්ණ කළා ආයෙත් ඒට එනවා. එතකොට වෘත්තයේ දෙන p අංශුව වෘත්තයේ ගෙවා යන කෝණික ප්‍රවේගය ඔමේගා. එයා සම්පූර්ණ වෘත්තයක් යනකොට O ලක්ෂය වටා හැරෙන කෝණය රේඩියන් 2π. රේඩියන් 2π කියන කෝණය එයා හැරෙනවා තප්පරයකට ඔමේගා නැමැති කෝණයක් හැරෙමින්. එහෙනම් 2π තප්පරයකට ඔමේගා කියලා කෝණයක් තමයි හැරෙන්නේ. ඒකනේ ඔමේගා කෝණික ප්‍රවේගය කියන එකේ තේරුම. තප්පරයට ඔමේගා කෝණයක් හැරෙන්නේ O කියන මූලයේ. එතකොට 2π හැරෙන්න ගතන කාලය හොයාගන්න පුළුවන් 2π බෙදලා ඔමේගා කියන. එහෙනම් ඕක තමයි ළමයි අර p කියන අංශුව සමස්ත සම්පූර්ණ වෘත්තය යන්න ගන්න කාලය වෙන්නේ. එනිස අපිට ගන්න පුළුවන් p කියන අංශුව සමස්ත වෘත්තය යන ගතන කාලයේ t = 2π බෙදීම ඔමේගා. ඔය කාලය තුල තමයි ළමයි අර q කියන අංශුව x අක්ෂය මත පූර්ණ ආවර්තයක් ගිවා යන්නේ. ඒ නිසා q කියන සරල අනුවර්තී චලිතය දෙන ලක්ෂයට සම්පූර්ණ ආවර්තයක් ගිවා යන ගතන කාලය ළමයි ඔන්න ඔය කාලයට සමානයි. එහෙනම් අපිට ලැබෙනවා සරල අනුවර්තී චලිතයේ ආවර්ත කාලය 2π බෙදීම ඔමේගා කියලා. ඔතන ඔමේගා කියන්නේ කවුද? අර ලාක්ෂණික සමීකරණේ මෙන්න මෙතන මේ වර්ගයේ නැතුව ලැබෙන නියතය. ඒක තමයි සරල අනුවර්ත චලිතයේ ආවර්ත කාලය. හරි? right. හරි. අපි නම් මෙහෙම ලියමු. අලුත් රූලකින් ලියන්න. සරල අනුවර්තී චලිතයේ යෙදෙන q ලක්ෂය कैपिटल A गिन पटान गिन O හරහා A' වෙතට ගොස් නැවතත් එහි සිට O හරහා ඒට පැමිණීමට ගතවන කාලය सरल अनुवर्ती चलती आवर्त काले लिस हंदुनवाई आवर्त काले लिस हंदुनवाई मेम काले तुलदी P अंशुव වෘතය මත ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගින් පූර්ණ වටයක් සම්පූර්ණ කරයි. මේ සඳහා ගතවන කාලය දෙකයි පයි බෙදීම ඔමේගා වන බැවින් සරල අනුවර්තී චරිතයේ आवर्त काले टी समानाई दिखाई पाई बेदीम ओमेगा वी टी समानाई दिखाई पाई बेदीम ओमेगा वी हर දැන් මේ ළමයි ඔය විතරක් නෙවෙයි. දැන් අපි හිතමු මේ ක්‍රමයේ භාවිතයෙන් අපිට පුළුවන් සරල අනුවර්තී චලිතයේ දෙන අංශුව එම චලිතයේ කිසියම් කොටසක් නිම කරන්න ගතවන කාලයත් මේ ආශ්‍රයෙන් අපිට බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි? මේ ආශ්‍රයෙන් අපිට බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒක මොකද්ද? අපි හිතමු මෙන්න මේ විදියට Q කියන සරල අනුවර්තී චාරිතය දෙන අංශුව මෙන්න මේ වගේ තැනක සිට මෙන්න මේ වගේ තැනකට එන්න ගත වන කාලය අපිට ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් ආරම්භක මොහොතේදී මේවා ලම්බයක් ඇඳලා වෘත්තය හමු වෙනකන් අර P අංශු ඉන්න උතන. අවසාන මොහොතේදීත් මේ වගේ අපි ලම්බයක් හඳිනවා වෘත්තය හමු වෙනකන්. එතකොට අර P අංශු ඉන්න මෙතන. එතකොට Q අංශුව මෙතන සිට x අක්ෂය දිගේ මෙතෙන්ට එන්න ගතන කාලය තුලදී අර වෘත්ත චලිතයේ යෙදෙන P අංශුව වෘත්තයේ මත මෙතන සිට මෙතෙන්ට යනවා. කේන්ද්‍රයේ කොච්චර කෝණයක් හැරිලාද ළමයි? මෙයා කේන්ද්‍ර යාත්‍රාන්න මෙයා කේන්ද්‍ර යාත්‍රාන්න right මේ විදිහට අපි තුන් මෙන්න මේ කෝණය alpha කියලා right එතකොට alpha කෝණයක් හැරෙන්න ගතන කාලය අපිට හොයා ගන්න පුළුවන් මෙයා යන්නේ omega කෝණයක ප්‍රවේගයෙන් නිසා කාලය හොයා ගන්න පුළුවන් alpha බෙදීම omega අනේ කාලේ තමයි නම් කියුමිතින් නම් මෙතන ගතවන කාලේ වෙන්නේ. ඔන්න ඕක තමයි අපි ළමයි සරල අනුවර්ති චලිතයේ ගානකදී සරල අනුවර්ති චලිතයේ දෙන අංශුව කිසියම් චලිත කොටසක් සම්පූර්ණ කරන්න ගතවන කාලය ඇහුවොතින් ඒක වෘත චලිතය ආශ්‍රය කරගෙන පාවිච්චි කරගෙන හොයා ගන්න භාවිත කරන ක්‍රමය. ඒතර අපිට අනුරූප වෘත චලිතය සැලකීමෙන් කාලය ගන්න කියලා කිව්වොතින් ළමයි මේ විදිහටම උත්තරයට යන්න වෙනවා. ඒතර වෘත චලිතයේ සැලකිය යුතුම නැහැ කාලය ගන්න. ඔයගොල්ලෝ මතකයි අපි උදේ ගත්තා මෙන්න මේ සමීකරණය. x = e sin omega t - b cos omega t. මේක පාවිච්චි කළත් අපේ කාලය හොයාගන්න පුළුවන්. ඒතර විභාගයේ ගාන දෙනකොට අනුරූප වෘත චලිතයේ සැලකීමෙන් කියලා ගාන හදන්න කිව්වොතින් ඔයගොල්ලෝ වෘතය ඇඳලම ගාන හදන්න වෙනවා. අර විදිහට හදන්න කියන එක ළමයි ඔයගොල්ලෝ ගානේ යනකොට තේරෙනවා ලාක්ෂණික සමීකරණය ගන්න කියන අංක 1 මෙම ලාක්ෂණික සමීකරණය සඳහා විසඳුම මේ බව උපකල්පනය කිරීමෙන් AB නීත සොයා කාලය හොයන්න කියලා කියනවා. එතකොට ඔයගොල්ලන්ට මග පෙන්වලා තියෙනවා මේ හරහාම ගිහින් ගන්න ඕනේ කියලා. ඒ මොකවත් කියන තු කාලය හොයන්න කිව්වොතින් ඔයගොල්ලෝ ඔය ක්‍රම දෙකෙන්ම යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය සමීකරණ ටික පාවිච්චි වෙන්නේ කොහොමද? ගානකට සමීකරණ යොදා ගන්න කොහොමද? ගානක් දුන්නාම ගාන අපි බෙදා වෙන් කරගන්නේ කොහොමද? සරල අනුවර්ති චලිතයයි සමහරවට සරල අනුවර්ති චලිතයේ ගානෙන් කොටසක තියෙන්නේ. චලිතෙන් කොටසක තියෙන්නේ. ඊතුරු චලිතයේ සරල අනුවර්ති නෙවෙයි. ඔන්න ඔය ටික වෙන් වෙන විදිහට ගණන් ටිකක් අපි සාකච්ඡා කරපුවාම මේ පාඩම ඇත්තටම සරල පාඩමක් වෙනවා. හරි? ඒතර ඔය ටික තමයි ළමයි තියරි වලට තියෙන්නේ. එච්චරයි තියරි තියෙන්නේ. ඔය තියරින් දින් තමයි අපි මේ සරල අනුවර්ති චලිතය සම්පූර්ණ පාඩමම දුවන්නේ. ඔච්චර තීර ටික තියෙනවා. හරි. එතකොට අපි ওই තීර ටිකෙන් ගණන් ටික ඉදිරියේදී හදමු.